ಅಯಕ ಅಲುಪೆ ದಿಯತ ಪುರಾ ಕೀನ ಗ ತಮೈ ಕೋಮ ಅಕಿತಿನ ಗ್ರಂಥರೆನ್ තමන් හිත දියා බලාගෙන හිත වඩන විදිය හිතාගෙන නොගිය යොතින් සහනින් ඉඳ අමාරුයි සහනයක් හම්දුනට පවා එක දැනෙනවා තරම කාම ලෝකයේ ස්වභාවය ග්‍රහණය කරන්න බලනවා ඉතින් ඇත්තට කාම ලෝකෙන් අපිට වැරද්දක් කරනවා නෙමෙයි අපේ ඒ කියන්නේ අපි दक्ष नाम थी दक्ष की प्रज्ञा विंग श्रद्धा विंग सी समाधि वीर वीर अमाथ्य पस पंजाब तमंगे वे वेरद अंदर गाने තමන්ට වැරදුන්නේ කියලා හිතුවත් එතකොට මේක මේක තමයි ලොකුම ප්‍රශ්නේ දුක ඇති කරගෙන යන්න ඒ කියන්නේ දුකට එන හේතුව තමන් අඳුරගත්තේ නැත්තොත් තමන් කිලුටු වුණා කියන එක. ඉතින් එකයි මේ ලෝකේ කාත් එක්කවත් කිසි දෙයක් එක්ක ගැටීමක් නැතුව सोसे पोडक उनात बड़ी दूर अंड दिन नैतु इकमन टम हदागन तमगे मानसिक सुवेट थन दीला तिंग अडुगानी होम तिन्न कोट यम कुसले एक इन्द पुरुद वेनो कुसले इन्न गमन थमाई इहलम कुसले करगांड पुलवांग वेनी क्याने ඉහළම කුසලය තමයි මේ පංචින්ද්‍රයන්ගෙන් ඉන්ෆ්ලුවන්ස් එකක් නැතුව ඉන්න අවස්ථාවකදී තමන්ට හොඳට හිත තුල හිත ඇතුලින් බුදුරජාන් වහන්සේගේ ප්‍රධාන බුදු බණ පොඩක් ලාවට හිතට ස්පර්ශය කරගන්න පුළුවන් වුණොත් අතරින්ද හිතාගෙන අතරින පැත්තට බර වෙලා මේ ධර්මය අල්ලන් ඉන්න බදාගෙන ඉන්න කෙනෙකුට එකක් නෙමෙයි මේම සැහැල්ලු වෙන්න අතරින්ද ඒ සනීප හොයන කෙනෙකුට ඔව් ඒක ලොකු සනීපයක් ඇත්තටම ඉතින් अभी दें बाहिरे अभी अतुली मंकी हित अतुली धर्मी कल्पना विन तरमट अर एस्क नासे दिव शरीर की देवलोली अरमुन गटन इक अडवेला नुतिबुनत सिद्धवेन्नीस्कन्नासे दिव शरीर अतरमेवल देव रिजिस्टर उत्त अभी वैडिय पिटिपस कटे अन्न नीत इसरा कटे अन्न मे मोहत हरी सनी पवन ये मोहतट अपे हित मे हुलंग अपट अत्र सनीपे हित सनीपे हिट्यो एम नो हिट्यो थिंग अपट हेमे का कद की नम आरोई हेम सरल दया थनी पेंग ओहे मे मोहते ओहे मुनात नुकर चुट्टा किन्ने का अरे हित अतुलें कल्पना करने तमाई में ओको मकरने निदास वेच्च हित की निदास वेच्च विवेक सित की स्वामी वान से मंदने की दिने कद में हम महत्त के पानी टे गील अद कट्या वे මේක මේ හමු හමුවක් නේද හමුවක් වැඩසටහනේම නෙමෙයි
කියන්නේ මං බලනවා ඉතින් කොළඹවට වැඩ හිටියොත් මගේ යම් අරමුණක් ඔස්සේ යන ගමන් අනිවාර්යයෙන්ම මේ ගිය සතිය තිබුණේ මෙහෙම දැනුම් දෙනවා ඉතින් ඊයේ වගේ තමයි දැනුම් දුන්නේ ශනින් හම් වෙන්න දැන් මෙතන මට යුතුයකමක් වෙලා තියෙනවා නැත්නම් කටියට හම් වෙන ක්‍රමයක් නැහැ ඉතින් ඒක සාධාරණ නැහැ සමහරට කොහෙන් හරි මාව හම් වෙන ක්‍රමයක් තියෙන්න බෑ මොන හරි දෙයක් අහගන්න දැනගන්න අඩු ගානේ මෙහෙම පර්සනලි සම්බන්ධයක් වෙන්න බලමු මෙහෙම තමයි දැන්ට යන්න වෙලා තියෙන්නේ මම තරම් මේ කට්ටිය ගාවට මේ පින්වතුන් ගාවට ළඟමින්ද කැමති කෙනෙක් නැහැ. ඇත්තටම ආශාවෙන් නෙමෙයි ආශාව නැති කරගෙන. ඉතින් හැබැයි ඒක ක්‍රමයෙන් ක්‍රමයට යන දෙයක්. අපිට ඒක එහෙම නිකන් දැන් කරනවා ආරම්භ කරනවා කියලා කරන්න බෑ. හැබැයි එක රාමුවක එක දෙයක් තුල ඉන්නකොට අනිවාර්යෙන්ම යම් දෙයක් මීටි මීට දන්නේම නැති වෙලාවක සමහරට ඒක උපරිම දේවල් වෙන්න ඉඩ තියෙනවා. සයිමන් සේව තමයි ඉතින් විවිධය හොයාගෙන ඉන්න බලනවා සමහරට සමහරට විසඳුමක් නැති දේවල් වලට හිතෙනවා මොකක් කරි විසඳුමක් ලැබි. මොකද මට මතකයි ඉස්කෝලේ යන කාලෙත් මගේ ප්‍රොෆෙසර් කෙනෙක් එයාට තේරුණාම මම පොඩි කාලයක් යුනිවර්සිටි එකේ හිටියාම ඒ වෙලාවේ එක ප්‍රොෆෙසර් කෙනෙක් මං කෙරේ බොහොම පහදිලා මොකක්ද යා කිව්වේ කියනවා ඉස්සර මොකද්ද he has a rich spirit in pursuit of the impossible ඔව් ඇත්ත කොහොමදත් මට නම් ඒක impossible කියලා මං එහෙම අත්හරින දෙයක් නැහැ ඔව් ඇත්ත සමාහට දැන් මෙහෙම වෙලත් මෙහෙම මේ කාලේ යනකොටත් මං සමාහට අතාරින්නේ නැහැ. තොඩ දහස් වාරයක් අදිෂ්ඨානය න්‍යාය කරගෙන මොකද මේවා අපි නොකර අපවත් වෙන්න අරකයි. අතර පින්නම් පාන්න අරකයි. මේ දේවල් අපි පොඩ්ඩක් වෙලාවක් ප්‍රශ්නයක් නැහැ. අපි ඕනේ තරම් මේ සසරේ සැරිසරලා තියෙනවා. ඉතින් මේක අපි මේ දේ මීට ප්‍රධාන දේ තමයි මේ ලෝභය, ද්වේෂය, මෝහය අඩු වෙන දිශාවට පොඩ පොඩ මනස ගෙනියන එක. ඒක ගෙනියන එකෙන් එන සනීපයට පොඩ පොඩ ඒ සනීපය ඇලුම් කරන එක. ඒ වේදනාව, ඒ දැනීම සිංහල භාෂාවේ වේදනාව කියවම ටිකක් මේකයි ඒ දැනෙන එක බුදුහාඳුර අනුමත කරනවා. නැත්තම් කිසි දැනීමක් අපිට උදව්වක් නැහැ. අනිත්‍ය වලින් රාගය අවශ්‍යවන තණ්හාව අවශ්‍යන ඒවා තමයි පංචින්ද්‍රියයන්ගෙන් එන දේවල් වලින් අපිට මේ එන මේ ක්ලේශ. හැබැයි අර විදිය දැනීම ඒ කියන්නේ සැහැල්ලුව, සාන්තිය ඒ දැනීමේදී ඒක අත්හැරීමකින් සිද්ධ වෙන දෙයක්. අපි මේ වචනයක් කියනවා නිර්ආමිසයි කියලා. ඒක මොලේට හානි නැහැ. ඒක අපේ ප්‍රඥාව අවදි කරනවා. මොලේ තියෙන කොටස් ප්‍රඥාව කියන්නේ සංස්කෘත වලින් පඤ්ඤාව මේ කොමරි ඒ ඇහැ තියෙනවා. ඒ ඇහැට ප්‍රධාන වශයෙන් උදව් වෙනවා අර සැහැල්ලු නිදහස් වෙන ප්‍රභාෂවර සිත. මෙහෙම කතා කරන එකත් ওই වඩන සිතට බාධාවක්. ඉතින් මේ යුගයේ බණ කියන ක්‍රමයකට වැඩිලා තියෙනවා. අවබෝධ වෙන එක නැති වෙලා තියෙනවා. බණ අහන බණ කියන ඒ තත්වයට කොයි YouTube හරහා ඊයේදත් මට හම්බුණා මේ ඉතින් අපි දන්නේ නැති වුණාට බොහෝ අපිට මේ අවශ්‍ය කරන මනස අපි දිහා බලන්න අවශ්‍ය කරන මනස අපිත් එක්ක සනීපයෙන් ඉන්න තියෙන මනසට සෑහෙන විදියට අපි විශේෂයෙන්ම ඉන්ටර්නෙට් එක කිව්වම සෑහෙන විරුද්ධ කරන එකක් කාම ලෝකයට. ඉතින් මේ මගේ ඇත්තටම යනවා නම් සෑහෙන එනර්ජි එකක් යනවා. ඒ එනර්ජි එක එන්ජොයි කරන එකක් ඉඳ එනර්ජි එකක් අපෙන් යනවා. ඉතින් එහෙම එනර්ජි එකක් කොහෙන් හරි ලීක් වෙවි යනකොට අපේ chances ගොඩක් අඩු වෙනවා ප්‍රත්‍යක්ෂ කරන ඥානයකට එන්න. ගොඩාක් දෙයක් නෙමෙයිනේ සරල කළ කම්මැලි කළ මුලේට හැදෙන්න දෙන්න ඕනේ. දැන් අපිට උනත් මේවා ඇත්තම කියනවා නම් කැලේ හෝ හුදකලාවේ කලක් ඉන්නකොට ඒ කියන්නේ එහෙම ඉඳලා සමාට හිත බොහොම මේ සමාට ටිකක් අමාරුයි පළවෙනි දවස් දෙක තුන මතකවල එනවා අරම වෙනවා.
එහෙම වෙලා තමයි ඔන්න සියුම් වෙලා තමයි යම් දේවල් බුදුබණත් හොඳලාට ඒ වෙලාවේ ළඟ තිබ්බ හින්දා ඒවත් එක්ක අදට ධෛර්යෙන් කිසිම සැකයක් නැතුව ධෛර්යෙන් අදිෂ්ඨානෙන් ගමන් කරන්න ඇතුළාන්තේ පාර ඒ අත්දැකීම හොඳටම ඇති ඒක බුදුහාඳුර එකපාරක් මුණ ගැහුණොත් හොඳටම ඇති මුණ ගැහෙන්නේ අන්න එතන මෙතන මේ පුල් බුද්ධ ගහවට ගියා කියලාත් හරි බුදුහාඳුර මුණ ගැහෙන්නේ නෑ පින්වත මෙයට ගොඩාක් කතා තියෙනවා මම අද වැඩිය කියන්නේ පොයින්ට්ස් ටිකක් තටපට ගාලා කියාගෙන යනවා මට ආසනය මට අත් වොනේ නිමා කරන්න කතා කරලා තියෙනවා මම දන්නේ අර මේ හැමදේටම කිය අපිට අර සමාජයේ ඉස්මතු වෙලා පේනවා පේන්න තියෙනවා හැබැයි අපිට මෙහෙම සීකල්පනාව හරි තාම තියෙන ධර්මයේ කෙරේ ගමන් කරන්න ලොකු chance එකක් තියෙනවා ඉතින් අපිට ගොඩාක් දේවල් කරගන්න පුළුවන් සමහරට මේක බේසික් බ්ලෙසින් ඉන් ඩිස්ගයිස් එකක් වෙන්න පුළුවන් මේ ආපෝ දේවල් තමන්ගේ પરම්පරාගත પરම්පරාවකම මොකක් හරි සම්සීමක් ඇතිකරන්න කැටලිස්ට් එකක් වෙන්න පුළුවන් මේ වගේ විශේෂයෙන් ඉතින් දැන් මේ දවස්වල මගේ මට ටිකක් සමීපව හිටපු කීප දෙනෙක්ගේ යම් දේවල් වෙනවා ඉතින් මමත් ඒවට විසඳුම් ගන්නවා මම ප්‍රධාන වශයෙන් දන්නවා පෙර කර්මය අඳුර ගන්න දේවා කියලා ඒකට තමයි අපිට බාහිරින් කරන්න පුළුවන් මොකක් හරි ශාන්ති කර්මයක් කරගන්න පුළුවන් ආදත් මම පොඩ්ඩක් නැකන්නේ මේ යුතුයකමක් වගේ ඒක තමයි මගේ පියතුමා සතියකට අකට මාසයකට විතර කලින් මාස දෙකක් විතර මම ලංකාවේම පොඩ්ඩක් ගැවසුනේ මෙයාගේ අන්තිම කාලේ කියලා යම් සංඥාවක් ඇති වෙලා තමයි වස් කාලෙත් මෙහෙ වැඩ හිටියා ඉතින් ඔයෙම තත්යකට ආවා මම දන්න මොකද මගේ ජීවිතේ ගොඩක් ඔය දෙවි දෙවි විශිං වහන්සේලා දෙවියස ඒවත් එක්ක සම්බන්ධකම් ගොඩක් සුගත මේ සසර මොකක් කරි සම්බන්ධයක් උද ඒවා තියෙනවා ඉතින් ඒ අනුව යම් යම් කෙනාගේ කර්මය වැඩ කරන හැටි ඒවා මේ මම සමහර විසඳුම් වලට එදා ඉඳන් දැනගෙන දැනගෙන හොයාගෙන ගිහිල්ලා තියෙනවා ඒක මේ මොනවාද කරේ කර්ම මොනවාද කරන්න ප්‍රතිකර්මේ ඒ යම් සංසිඳීමක් කරන්න ඉතින් කොහොම හරි මේ මොකද්ද මේ වෙලාවේ දැන් මගේ පියතුමා ඉතින් පොඩි 81ක් ගොඩක් කල වයස ඉඳලා මම ඒ එනේ විදිහට තමයි කරේ ඒගොල්ලන් ගැන හිම කියලා කාමත් ගැන දැන් මෙහෙම පිට වුණාම මගේ ඊළඟ වැඩේ තමයි කරන්නේ එතකොට මේ මාස අවුරුදු එකමාරකට වගේ කලින් අතර අවුරුදු දෙකකට කලින් කොරෝනා වලින් පස්සේ මම ලංකාවට වැඩම කළා ඉන්නකොට ඒ කාර්යෙම තමයි මේ පියතුමා පොඩි වෙස්සක් වුණා කපාතම මේ තාත් මල්ලි ඉංගලන්තෙට ගියා කපාතම මම තනියම ගියා ඒගොල්ලන් නම් බල්ලා ඇවිල්ලා මම යනකොට මට දැන් ඊට පස්සේ කැලේ වැඩිඳ තියෙනවා බලාන්තරේ මම ඊළඟ තිබ්බේ එක කැලේකට ගිහලා බවුන් වදන්න ඉතින් මට පොඩි වේගයක් තිබ්බා දැන් මේ මට මේගොල්ලන් දැකලා දැනගෙන මේ දැන් මට මොනවද කරන්න බෑ මේක මම කරන්න ඕනේ පළවෙනිටම ඊට පස්සේ තමයි බලන එක බලන්න ඕනේ කියලා මගේ වස්සන මහත්තයා විතරක් මම කිව්වා මගේ හිතේ පොඩි මේකක් තියෙනවා මේ මට ඒගොල්ලන්ට පොඩ්ඩක් කරගන්න බැරි දැන් කරන්න දෙයක් නැහැ දැන් යනවා යාල කැලේට යන වෙලාවයි ඊට පස්සේ මම ඒක ගියා කටයුතු කරා දන්නේ නැහැ මොනවා වෙනවද මොනවා වෙයිද මට ආයෙත් ලැබෙයිද මමත් මොනවා වෙයිද දන්නේ නැහැ ඒකස් ඉන්නකොට සර්පය හැමතැනම අලියයි බලස්සුයි මේක විදිය අත්දැකීම් වෙනවා මේ ගමන සේවලි කරපු අරම මේ ආරක්ෂක තැන් නෙමෙයි මේක නිකම්ම කැලේ කොහොම හරි ඕම වැඩි හිටියා ආපස්සට වැඩියා ඊට පස්සේ මට මේක ගිල්ල මේ විශ්වයන් කියන අලුත්ම සිටුේෂන් එකක් නිර්මාණය කරන්න උනා ඒක පාටම සෑහෙනයකට උදව් කටයුතු ආවා ඒකට උදව් කියන්නේ කටයුතු කියන්නේ ඔක්කොම වටපිට හැබැයි පැය 48ක් මම හිතන්නේ මේ පින්වතුන් වගේද මම දන්නේ මම ප්‍රශ්නේ විතරක් හිතේ හිතේ ඉන්න එක එක්ස්පීරියන්ස් කරා කවදාවත් මම ප්‍රශ්නයක් වගේ ෆීල් වෙවි ඉන්න සෑහෙන කාලයක් මම හරි සනීපයක තමයි අවුරුදු 18 ඉඳන් මේ ප්‍රැක්ටිස් එකේ ඉඳන් මේ ජීවිතේ ගත කරේ ඒ කියන්නේ හරි සැහැල්ලු ඇත්තටම හිත ඇතුලෙන් සනීපයක කොහොමරි මම මේක අත්විඳා ඒ කියන්නේ මම දැන් මේක නිකන් කල්පනාවේ ඉන්නවා වගේ ඒක ඇරෙන්න වෙන එකක් කල්පනාවේ නෙවෙයි
මම දැනුවා දැන් මේ මට පස්සේ ඉතුණා මං ගාවට එන මේ කට්ටිය මෙහෙම කොච්චරලා ඉන්නව ඇද්ද කියලා මේ ප්‍රශ්නෙම විතරක් කල්පනා කරා කොහොම හරි ඒවට පෑය කොනත් මං ගණන් කරා හදි සැටකට මෙහා දේවල් ඇවිල්ලා ටක්ටක් ගාලා මේ මට හරි බර මේ මනසේ කල්පනාව සම්පූර්ණයෙන් නැති වුණා නැති වෙනවා මට ලොකු සැටිස්ෆැක්ෂන් නෑ කණිත් පැත්ත ඒ කියන්නේ මේ මොකද්ද මගේ යටි හිතේ තිබ්බ මොකක් හරි මේගොල්ලන්ට මට මොකක් හරි කියනවාද කියලා මම නම් දැන් බලනකොට හිතුවට වඩා මම එදා තරුණ කාලේ නම් මේ සමාජයතව කවුද මේගොල්ලන් වයසනකොට බලාගන්නේ පැවිදිලා එනකොට මම කො එහෙම කියන්නේ කිව්වොත් කවුද මේ ශාසනික කවුරුත් යන ගමනක් කියන්නේ නැති වෙන තමන්ගේ ජාතිය අරගෙන හොය හොය බල බල යන්නේ කිව්වොත් හැබැයි ඊටත් වඩා මට තේරෙනවා ඒ අයට ඒක එක ලොකු මේ මේකත් බුදුහාමරගේ ශාසනය තුල අපි අවංකව මොහරි කරගෙන ගියා නම් අපිට අධ්‍යාත්මිකද භෞතිකද හැම දෙයක්ම අනිවාර්යයෙන්ම අපේ පෙර පිණුත් තියෙනවා නම් පින් නැත්තම් මොන දේ කරත්‍යක් අමාරුයි කොහොමරි ඒවට සපෝට් එකක් දෙන්න කොහොමයි මම උපරිම සැටිස්ෆැක්ෂන් එකක් ලැබුණා අවංකව මේ මේකට අවශ්‍ය වෙලාවදී වයසගත වෙච්ච වෙලාවේ ඒ කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ මේ ආව ඔන්න මැරෙන්න කියන මැරෙන්න යන මේකක් වෙන්න යන වෙල කාල සීමාවක්. මම හැම ගත කරා පොඩ්ඩක් බල බල හිටියා. ඒගොල්ලන්ට පුළුවන් වුණා හරි මේවා කර කර හිටියා. එහෙම ඉඳලා තමයි හදට අමාරුච්ච වෙලා ICU ගෙනියලා මේවා කළා. ඉතින් අර ඉන්ෆෙක්ෂන් එකක් මෙහෙලා. ඊට පස්සේ මම කවදාවත් කරපු නැති දෙයක් කරා. මේ හැම සංඥාවක්ම මට දැන් සම්බන්ධ වෙන මොකක් හරි මගේ අර මගේ මේ යන ගමනේ ඔය ධෛර්යය ගැන කර්ම විපාක ඒ කර්ම වාරය මේ අන්ධකාරය වගේ පේන වෙලාවදී මැරෙන්න වෙන්න පුළුවන් මේ මිනිස්ස කියන ඒ සංඥා ඔස්සේ නිකන් හැමෝම නිකන් මට පෙවුණ ඉෂින් වාසලද එක්කෝ මේ මොනවද දෙව කවරි දෙව ප්‍රත්‍යක්ෂද සංඥා දෙන්නේ පණිවිඩය එවන්නේ දැන් දැන් ඕනෙලවට නැති වෙන්න පුළුවන් මේකයි කියන්නේ. මම කොහොමදත් නෑ මම හිමයි යුතුයක මිච්ච ගන්න විතරයි මම බලන්නේ. කාටවත් ඉන්න කියන්නේවත් යන්න කියන්නේවත් නෑ. මගේ හිත ක්ලියර් කරගෙන ඉන්න තමයි මම මේ කටයුතු කරගෙන ගියේ. කොහොම හරි මෙහෙම එකක් ආවා මේ වෙලාවේ කියන්නේ බුදුන් වහන්සේට බාර දෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේ ධර්මයට බාර දෙන්න කියලා. කාටවත් දෙවි කෙනෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් නෙවෙයි. අපිට බාර දෙන්න පුළුවන් උපරිම ක්‍රමයකට බාර දෙන්න කියලා හරි විදියට. ඉතින් ඒකෙන් තමයි මම මේ බෝධිය මුල් කරගෙන මා දවස් හතක් කාටත් කරන්න නැතුව තාත්තට මේ වැඳ කියලා. අතන මේ එයාගේ මොකද දැන් ඔකට අකුසල කර්මයක් නේ මුල් වෙන්නේ. මේ පෙර භවයේ හෝ මේ භවයේ කරපු අකුසල කර්ම කියලා නම් මම කියන්නේ ඊපාර ආවද නේද? කොහොම හරි බුදුහාමුදුරු ජීවමාන මේක ගහක් කියලා හිතුවොත් ගහක් වෙන්නේ මේක අපේ හිත හිතුවින්ම ගත්තොත් තමයි මොකද දෙයක් වෙන්නේ මොකක්ද එතකොට මෙතනදී බුදුහාමුදුරෙන් කාලෙත් ආනන්ද බෝධිය ගැන සිහිපත් කරනවා බුදුහාමුදුරුත් අනිමිසල වචන පූජාව කරපු හැටි මේ ලෝකේ වස්තුවක් නෑ එහෙම කරපු බුදුහාමුදුරට මාර පරාජය කරන්න සෙවණ දුන්න ඒ බුදුන්ගේ ස්පර්ශය ඇති තිබ්බ ඒ ඔක්කොම සිහිපත් කරනවා බුදුන්ගේ චරිතය බුදුන් වහන්සේගේ චරිතය බෝසතාණන් වහන්සේගේ චරිතය මේක අන්තිමට මේකේ මේ මොනවාද අන්තිම මේ මේ ජය ගේන මොහොතට මේකත් පෙරම්පුරාවේ නාම වගේ එකම අවස්ථාවේදී උපතිය ලැබලා බෝසත්ත්වන් වහන්සේගේ කණ්ඨකශ්‍ය ඔය වස්තුන්ති අරහම සීපත් කරන්න වෙනවා ඒකට මේ භවයේ හෝ පෙර භවයේ තියෙන යම් අකුසල කර්මයක් නොපෙනෙන එකක් තියෙනවා නම් බාධා කරන දෙයක් තියෙනවා නම් මේක මේ සරණ යන මේ භාග්‍යතුන් වහන්සේ ඒ වගේ මන්න මතක් කරා මම මෙතෙක් කල බලපු තපස් භවණ මේ බුද්ධ ශාසනය නිවීම ගමන් කරපු යම් සීල දැකපේව ගමන් කර විහෙවත් කල්පනා කළා මම කිව්වේ නෑ මේ දීර්ඝාසල වෙනත් හොඳ වෙන්නවත් ඒක නෙමෙයි මොකද තව දෙයක් තියෙනවා දැන් මට ෂුව නෑ මේ තව ඉඳී කියලා ඇත්ත කියලා දැන් යන්න පුළුවන් මේ බොඩි එකට ඒ අන්න ලිමිට් එක ඇවිල්ලා නම් ඒක නවත්තන්න බෑ ඉතින් ඒකට මම පියතුම ඇත්තටම කිව්වා මට කියව ආපු මේ ලෝකල් තේනවා කියලා එක අවස්ථාවක්. මට අහන්න මොනවද කියලා. සමාකේව දේව ලෝක කියලා කිව්වා. සමාකේව දේව ලෝක කියලා කිව්වා. ඒක අනිත් ඒවා මොනවද දන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකේ නම් නෙමෙයි. නැත්තම් එයා මං නිකන් කෙලින්ම ඇහුවේ නැහැ මොකද්ද කියලා නමක් කියලා.
මම අර ටැක්ෆුලි අහනකොට මොකද කිව්වා මේ මේ වගේ නෙමෙයි වෙනස් කියලා. ඒ කියන්නේ වෙනස් කියන්නේ තින් මේ දේව ලෝකේ ප්‍රකටයිනේ දේව ලෝකේ හැරි ටිකක් මොකක් හරි කොමරියා එහෙම කිව්වා. මට තේරෙනවා දැන් ගොඩක් දෙයක් මම මෙයා වුණා මේ මම වෙනකොට අපිට අර ඒ සංඥා මේක මනත් හොඳ රිසර්ච් එකක්. කොමහරි මම මෙයා කරේ අර විදියට එයාගේ බ්ලොක් කරන දේවල් තියෙනවා නම් මේ වන්දනා කරන මේ මෙයා කරන එක එයාට දුක නිවිගෙන යන මාර්ගේ වඩන්න පාත් එක ඉවරනේ වෙන්නේ කියලා. කොහොම ජීවත් වෙලා ඒක අනිත්‍යත්මය කියලා හරි මතම් පේනේ මනුෂ්‍යත්ම ධර්මයේ තියෙන තැනක. වෙන ලෝකයක නෙමෙයි මේ මොනවාද හැබැයි මම ඒක කියන්න කියන්නේ ඒක බුදුහන්සේනම් පාර දෙනවා. බුදුහන්සේ බාරේ මේ අර විදියට ඒක එහෙම හිතන්න ඕනේ. බුදුහන්සේගේ මහා කරුණා ගුණේ කියලා අර විදියට මම ඔහොම සාකච්ඡා කරනවා පූජා කරන්නේ बार दिन පිරිත් කියන බුද්ධ වචනේ ඒ පාලි භාෂාවේ මේක කියනකොට ඒ වාතාශ්‍රය මේක ඇක්ටිවේට් වෙන බුදුන්ගේ ප්‍රාණය බුදුන්ගේ ජීම් එහෙම එක දැනගන්න ඕනේ. බුදුහන්සේගේ ප්‍රාණය කියන්නේ බුදුහන්සේ නිර්වාණයට ගිහිල්ලා හැබැයි එතන තියෙනවා මේ කිරණ මේ මොන අපි හැදිලා තියෙන ভাইබ්‍රේෂන්ස් වලින් නේ. එතන අපි පොඩි බොඩි එකක් හැදුවා වගේ බුද්ධ බොඩි එකක්. මම බෝධින් වහන්සේගෙන් බොන්නේ කතා කරන්න ඕනේ ඒක ලයිව් කියලා හිතලා එතකොටයි මේක ඔය පූජාව සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මම අම්ම දවසට අර විදිහට කරා. ඒක කරනකොට අනිවාර්යයෙන්ම දැන් වෙනසක් එවිතරක් නෙමෙයි. ඒක දිහා හොඳ වෙලා හොඳ වෙච්ච ගමන්ම මට තව අදහසක් ඇවිල්ලා මම පැවිදි කරා. මම මේ ආත්මේ ඕක කරන්න හිතන්නේ නිතේ නෑ. ඒක ෂනේ මේ ඉතින් මට ඒක කරනකොට ඇත්තට මට කල්පනා වුණා මේ පින්වතුන් ඔක්කොම संसार गौतम बुद्ध के साहसनेसीबिलिटी आशीर्वाद මේ කිසිර පොඩ්ඩක් තේරුම් අරගෙන මේ මේකේ තියෙන දැන් මම කියන්නේ අර වෙන කිසිම ඉදිබලයකින් හෝ වෙන බලවේගයකින් කරන්න බැරි එකක් තමයි බෝධිං වාසිට මොකද කියන්නේ මේ ආශය දවස දෙකක් වෙන කලුත් ජීවියක් සම්පූර්ණව ඒක දැනවත් අත්දකින්න දැනුත් යන්න පුළුවන් මොකද හાર્ට් එක වීක් ඒ කරුණු තියෙනවා ඇත්තනේ හැබැයි දුකින් යනවට වඩා හොඳයි නේ ටිකක් ලැස්ති වෙලා ඔහොම යන එක කවුරු හරි मंगे बल क्रम बल दिन එතකොට මට ඒක කියන්නේ මේ බුදුරජාණන් වහන්සේට මෙහෙම අපි මේවා කරනකොට ඒක අපිට කාටවත් ප්‍රෙඩික් කරන්න බෑ. බුදුහාමුදුරු සෙට් මම ගියපාරක් සර්ප්‍රයිසස් ඇති කරයි. බුදුහාමුදුරු තරම් අපිට හෝප් එකක් ඇති කරන්න පුළුවන් බලවේගයක් තුන් ලෝකේ පහළ වෙලා එන්නේ නෑ පියවත. මම දැන් මම නම් චුට්ටක් හරි මම මේ කියන්නේ දැන් මම මේ පූජාව ගැන කියන්න කැමති නෑ. මොකද මම ඕක දෙන්න නෙමෙයි ආවේ. මොකද මේ මේ मत पेन विद्यट पूजा मना कर इटपास मना करगन गिया स्वामी वास ज्ञान ज्योति स्वामी मत पटन मंदर मत मुखद प्राक्टिकल विनयवाणु मे बनती मैं आसने दाने आगे प्रिवसी एक ඇති කරන්නේ කොහොම හරි ඒක හොඳ නෑ වැඩියනේ ඒගාගේ ඥාති කට්ටියට මේ වුණත් මම මේ කතාවක් වශයෙන් කියන්නම්කෝ හරිද මේ පුද්ගලෙක් නැතුව
කොහොමහරි අපි කිමු කවුරු හරි මැරෙන්න ලං වෙනවා කියලා. එතකොට යාට කවුරු මතක් කරලා ඉන්නවා කියලා මම අරලා කියාගෙන ආවේ. තාත්තාම වෙන්න පුළුවන්. දිගලොත් මැරිලා. අපි දන්න විදිහට අපි කිමු සාමාන්‍ය දන්න විදිහට ඒ අම්මා හැම හොඳටම පින් කරලා තියෙනවා. පින් කියවම මන්නල් දන්න විදිහට නම් දඹදිව ගිහිල්ලා තියෙන ඕන තරම් බුරුමේ ගිහිල්ලා තියෙනවා. ඒක එකත් භාවනා රෝමේ වට ඒ කාලේ. දසජි මන්දන්න අනස්කරන්ද හතරිස් කරන්ද එහෙම කරලා තියෙනවා. මේ විහාරල ඉන්න කර එහෙම මොනවද පන්සල් අර එතන ඉගලන් ගොඩාක් ඒවා හදලා තියෙන බෝධි ප්‍රකාරයි අර මේවා ඔහොමට ආරංචි වෙන සිල් අරගෙන ඉන්නවා හතර පොයට ඕම ඕම ගොඩක් කාලා තියෙනවා. දැන් මෙහෙම කරලා කොහොමද පින්නතුනේ මෙහෙම ස්පිරිට් වර්ල්ඩ් එකේ නේද තත්ත්වයට පත් වෙන්නේ. මේක මට මට යම් මේවා මම කිව්ව එක හොයනවනේ. ඊට පස්සේ මම තව එකක් තියෙනවා කියන්න. මේ කට්ටිය මොකද්ද? ඔහොම කරාට මොකද මානෙ නැති කරලා තිබුණේ නැහැ. මම මෙහෙම කිව්වේ නැත්තම් මම හම්දගේ ඩියුටි එකක් නේද කියන්නේ. මම නැත්තම් අපිට ආයි ස්පිරිට් වර්ල්ඩ් වලින් හොය හොය හම්බේ වෙ ඉන්න එකට යන්න ඉස්සල ටිකක් කල්පනා වෙන සාසනය අල්ලගෙන යන එක වටිනවනේ. එතකොට මේ ජීෂ මානේ මේ කියන්නේ මොකක් හරි මේ මානේ එක ඇඩ්‍රස් කරලා තිබුණේ එක මෙව කරලා තිබුණේ ඒක කියන් තියන ඒවා මේ තිබිලා තියෙනවා. ඉතින් කොහොමද මේ සුද්ධ වෙන නම් මට තේරෙන විදිහට ඒක සෑහෙන විප්ලවයක් මාර්ගය ඇතුළේ අවදි කරන්න වෙනවා. ඒක බෝධි පූජා කළා කටුල පිංකම් කළා ඒවා මේ වගේ පොඩි කර්ම වලට ශාන්ති කර්ම වෙලා ඒවා ජීවත් වෙලා යන එක ස්මූත් වෙන්න ඒ වගේ එකක් වෙන්න තියෙනවා. ලොකු මිරකල් එක ආයි ආයුෂ දික් වෙන එකක්. ඒ වුණාට එයා සතර අපායෙන් මිදෙනවා කියන එක ගැරන්ටි එකක් එකෙන් දෙන්නේ නැහැ. අර ලෝකය ඒ කියන්නේ තමන්ගේ ළඟ වටපිටාව ඉන්න එකට භාවනාව හොඳට පණ ගත්තොත් තමයි තමන් දේවි ප්‍රැක්ටිස් එකේදී ගෙදර දොරවල් ප්‍රශ්න කල්පනාවට එන්නේ නැති විදියට තමන් බොඩි එකෙන් සෙපරේට් වෙන විදියට භාවනාව මාස්ටර් කරොත් තමයි අර ඇන්සෙස්ට්‍රල් වර්ල්ඩ් එක ඒ කියන්නේ ලෞකික ලෝකේ මුදින් එන ඉන්ෆ්ලුවෙන්ස් එක තමන්ට මඟ ඇරෙනවා. ඒ ලෞකික ගොඩ ජීවත් වෙච්ච අය තමයි මැරෙන්න ලඟනකොට පළවෙනිට මෙනි ඥාතික තමන්ට ඉන්ද්‍රියන්ගේ පාලනය කරන් ටීවීද අරම විකාර දෙහි එනර්ජි ලොස් වෙන විදිහට සිල් කැඩීගෙන කවදාකවත් අර පිරිසුදු හිතේ සීලයෙන් වෙන සමාධි සෝයයි බුද්ධානම් වන පීතින් නිදහස් වෙන හිත ඒ ප්‍රභාෂර සිත්විලියව වැඩිගෙන මේ මොනවාද විදර්ශනාව එහෙම වඩල තවත් අතරින පැති මෙන්න ජීවිත අතර ඉදදී කරේ නැත්තම් මම හිතන්නේ අපි සේෆ් කියලා. විශේෂයෙන්ම බඩි එකෙන් සෙපරේට් වෙන අපි දැනුත් අතරම ළමයි ගැන උනත් මම කියන්නේ එකපාරටම අපිට ප්‍රශ්න තියෙනකොට අරව කරන්න ඕනේ. හැබැයි ඒවත් ඉක්මනටම කැපෙන්ඩිඩ තියෙනවා අපි ඒ කරන ගමන. අර අතරින ප්‍රැක්ටිස් එක කරොත් මේක මගේ දැන් මෙහෙම කල්පනා කරන්නත් මේ දැන් තව ළමෙක් මන් දන්නවා අනිවාර්යෙන් මැරෙන්න තියෙනවා. මැරෙන්න තියෙනවා කියමුකෝ ඇති වෙන්න තියෙනවා ඒ ළමයා. ඉතින් එයා පොඩි ළමයි කොහොමද කොහොමද ඒ ළමයා වුණත් ඒ ඉතින් අර මේක ෆුල් පික්චර් එක බැලුවදී මම මොනවාරි විපාක වලට එතනට එනවා. ඒ විපාක අනිත් අයත් විඳිනවා දෙමාපියෝ දෙමාපියෝ තමයි කරලා තියෙන සමාජයට මේ ළමයාත් ඒක මොනවාරි ගැළපෙලා එහෙම තමයි ඉන්නේ. එතකොට මේ ළමගේ පිණුත් තියෙනවා. එතකොට මේ ළමයාට අපිට උපරිම කරන්න පුළුවන් ස්පිරිචුවල් දෙයක්. ඒ කියන්නේ අපිට දැන් මේ ඒ කියන්නේ මෙයාට මේ පොඩි දුක විඳලා ඊළඟට හොඳ තැනකට හොඳ විදියකට යන්න යන විදියක් යන ඒ කියන්නේ ඊට වඩා හොඳින් ඉන්න අපිට ඒකට සපෝට් එකක් දෙන සටිස්ෆැක්ෂන් එකක් ගන්න පුළුවන්. මම මෙතනින් මෙතනට එන්ඩිසිලා වෙන තැනක හිටිය අපි ඒක අපේ කරගත්තේ නෑ. තොර අපේ කරගත්ත එක අපි දකින්න ඕනේ. ඊට පස්සේ ඒක අපි ඒක ලියා ගන්න ඕනේ. දැන් මම කියන්නේ ඒක තමයි ඒක හරි ඇට්‍රැක්ටිව්. ඒක හරියටම කෙරුවොත් මට විශ්වාසයි අර අඟුලිමාල මහරහතන් වහන්සේ වගේ අඟුලිමාල ඒක කරන්න ටිකක් අමාරුයි. අඟුලිමාල රහතන් වහන්සේ ඔය කියපු බෝධි පූජා මෙයා කරා නම් එයාගේ ඔය කර්ම අහුසි වෙන්නේ නැහැ. එයාට ඒක අහුසි වෙන්නේ මොකක්ද උනේ? අර වගේ අතරින විදර්ශන ඥානය රහත්ඵලෙ සිද්ධ වෙනවා.
එතකොට මේ දෙකම යනකොට ආයුධ දෙක මොනහරි දෙයක් තමයි උපරිම මේ දුකෙන් මිදලා මේ දුක නැතර නැති වෙන්න පාත් එක අවදි වෙනවා. ඉතින් මම මේ විසඳුම් දෙකම මේක කරන්න අදම දුක් වෙන්නේ නැතුව යුතුයකම කිෂ්ඨ කරනවා වගේ patient කෙනෙක් බලනවා වගේ මේක අපේනේ මේක මේ mind එකේ concept එකක් හදාගත්තේ. අපිත් මැරිලා හැම විටම කොහෙද අපි එළියෙන් බැලුවොත් දැන් මෙහෙම අපි දුක් වෙලා මෙයා වෙලා එකම බැඳි රජස කවරින් නැති වෙනවා කියත් ළමයි ඒ ළමයි කල්පනා කර කර හිටියම අපි කොහෙද මේ ප්‍රේත භූත ලෝකෙද? ඉතින් අපි එහෙම වුණාම ඊට පස්සේ අපි ගැන කවුරුත් හොයන්නේ නැහැ. මොකද එහෙම අම්මලා තාත්තලා ගොඩාක් ඉන්නවා. එක අම්මා තාත්තා කෙනෙක් නෙමෙයි ඒ තලවල ඉන්නේ. දැන් කර්ම රූපය කර්ම ගෙවෙන්නේ දාන්ත නිකන් අර accounts account වෙලා තමයි දාන්ත අපිට relationships එන්නේ. ගෙවෙන්නේ ප්‍රමාණයට කවුරුත් අපි ගොඩක් මේකින් ඩිස්ට්‍රැක්ට් වෙලා යන්නේ නැතර අපේ අර ගමන ප්‍රධාන ගමන අපරාධයේ ප්‍රධාන ගමන ගියොත් සෑහෙන පිටසක් ගොඩ එනවා. හැබැයි අනිත් එකක් තමයි මම දැන් මේ බැලුවා අතන මගේ තොලේ මතක් තිබ්බා දැන් කවරේ ඥාතියෙක් මේ නිවන් දකින්නවා කියමුකෝ සෝවාන්වත් අඩුම ගානේ එහෙම වෙනකොට අපි අහලා තියෙනවා නේද හතර වර්ගයක් ගොඩ එනවා කියලා. මම කල්පනා කරා මොකද මේ වුණේ හතර වර්ගයට කියලා. අපි ෆැක්ට්ස් එක බලන්න එපා නේද? මම පොඩ්ඩක් කල්පනා කරලා හොඳට බලනකොට පැහැදිලි වෙනවා. පොඩි උදාහරණයක් ගන්න බං යශෝදරා දේවිය. යශෝදරා දේවිය මොකද මේ පැවිදිලා රහත් වුණා. එතකොට යශෝදරා දේවිය රහත් වුණා කියලා සුප්‍රබුද්ධ තාත්තා සුප්‍රබුද්ධ රජුරෝයි තව කවුද දේවදත්තයි ගොඩුණාද? ඒ කියන්නේ ඉතින් මමත් කොහෙවත් ඒ සූත්‍රයකක කියුවේ නැහැ. අපි මොනාරේ මේවා නිකන් නිකන් මේවා ලේසි ක්‍රමනේ අපි හදාගෙන තියෙන්නේ. අපේ ඥාතියෙක් නෑනේ අපි බාරකට යමු ඉන්ටර්නෙට් බලමු මේවා කරමු එන්ජොයි කරමු අපි කවදාරි ගොඩ එනවා. අපේ පවුස් වල දානවා ඒක වෙන අපි නේද ඒ මන්තර ඉච්ච ඥාතිකමක් තියෙන ඉන්න අර ඩබල් වෙලා ඒක සබාධර්මේ කියයි ඔයා ඔච්චරත් ලං වෙලා මේ කරන්නේ නැත්නම් ඔයාලට තවත් පනිෂ්මන්ට් එක වැඩි කරන්න ඕනේ කියලා. ඉතින් මේ පොඩ්ඩක් ඒක අපි කල්පනායෙන් ඇත්ත තේරුම් ගන්න වෙනවා නැත්නම් මේවා අපි කොහොමද කොච්චර නම් හිටියා කියලාත් අපේ මේ මාර්ගයේ ඒව කරන්නේ නැතුව ගිය ගන්න නැත්නම් අපිම රෙස්පොන්සිබල් අපේ විමුක්තියට. ඉතින් මම ගොඩක් පොයින්ට්ස් කවර් කරා. මට ওই ටික තමයි මේ මට පැහැදිලි වෙච්ච දේවල් කියන්න ඕන තිබ්බේ. මගේ ආච්චි කෙනෙක් නම් හිටියේ අම්මගේ තාත් අම්මගේ අම් සෝරි අම්මගේ අම්මා නේ අම්මගේ ආච්චි. එයාගෙන මම අහලා තියෙනවා මේ මොකදද කියන්නේ එයාගේ පුතා නම මම කියලා ඇති ගොඩක් පුතා නම ගිහිලම මරණකොට මේ ගිහිලම ළඟටවත් බුදු පහන තියලා ජප්මාලා වරගෙන මම කඳුලක්වත් දැකලා නැහැ. එතකොට එයා අපේ අම්මත් එක්ක කියනවලු දුව මෙහෙමයි නවසිවිකිය වඩන්නේ කියලා පොඩි කාලේ ඉන්නකොට අර පොතේ පෙන්නනවලු අර බඩි එක ඩිසින්ටිග්‍රේට් වෙලා දවස් 9ක් යනකොට ඒක වෙන හැටි මේ පෙන. ඒ කියන්නේ ඒගොල්ලන් මේක වඩ වැඩ නිදලා තියෙන්නේ. ඉතින් එතකොට හොඳට පේනවා ඒ හැසි අන්න ඒ වගේ අය නම් මට හිතනවා අනිවාර්යයෙන්ම මෙයටපත් වෙන්නේ අපි මේ බොඩිස් වලින් සෙපරේට් වෙන්න ඕනේ. නැත්තම් පින්වතුනි මේක හරි ඩේන්ජරස්. කණකස්පයාවේ අපි මෙහෙම කතාවේ ඉන්නවා. ඉතින් කවදායි අපි හම්බ වෙයිද මොකද්ද වෙයිද මේ බල කියන මං කවදාරි කවදත් ඒවිද නෑ ඔම ඔහොම අපි යනවා නෑ එක කාලයක් සෝමසවන්සෙත් හිටියන් ඉතින් ඔහොම ගියාමයි පස්සේ කොහොම හරි අනිවාර්යෙන් මම ට්‍රයි එකක් දෙනවා. මගේ අන්ෆුල්ෆිල් මේකක් තියෙනවා. ඉතින් මම ආයෙ ඇඟක් කරන් ඒවි හදිස්සියම නෑ කොහොම හරි මේ එක මං කියවර ඉනිෂියේෂන් පැත්තයි
ඒකට ඇත්තටම මහාන වෙන වහන වෙන්න පුළුවන් මහාන වෙන්න පුළුවන් කියලා කොන්ෆිඩන්ස් එකගෙන පොඩි වැඩපිළිවෙලක් යන්න ඕනේ. මේක අර රිට්‍රීට්ස් ගැන මම ඔළුවේ තියෙන පොඩ්ඩක් බලමු. මම මේ මේ අවුරුද්ද පොඩ්ඩක් පණින කල ඉන්නේ. ඊට පස්සේ එතකොට අර පොඩ්ඩක් ගැඹුරට මේ ඊට පස්සේ ඒකත් එක්ක මහාන වෙනවා කියන එක එච්චර දෙයක් නෙමෙයි. ඒතරි මහාන වෙන කර්මය මේ මේ මතු වෙන්න පටන් ගන්නවා. ගොඩක් අය ඒකයි වෙන්නේ නැත්තේ බණ අහන්නව මේවා කරන රිට්‍රීට් එකක් වුණා ටෙක්නික් එකක් රිට්‍රීට් එකකට ගියත් ඒක වැඩකුත් නැහැ මොකද ඒක දෙන්න තව ගිහි ජීවිතේ හොඳට භාවනා කරන් යන්න එතකොට ඒක ගිහි ජීවිතේ සහල්ලුවෙන් තියාගෙන යන්න බෑ කරන්න ලොකු බ්‍රේක් ත්‍රූ එකක් කරන්න නෙමෙයි එහෙම බ්‍රේක් ත්‍රූ එක මහන වෙන්නේ නැයි මේ අපි ඔක්කොම හැමදාම ගිහි වෙලා ඉන්නද එතකොට මේක මේ මේක ඊළඟ හොඳ මේ පොසිබිලිටි එකයි ආශිර්වාදයක් කියන එක පොඩ්ඩක් හැංගෙන්න තමයි ඒකේ තියෙන ප්‍රායෝගික මේ ආශිර්වාදය එන්න ඒක එන්නේ එකපාරටම ක්‍රෑෂ් කරගෙන ඉන්න නෙමෙයි පොඩ්ඩක් අර විදිහට මහනුවලා කරන වැඩපිළිවෙල කරනවාම ඒ තලේ ඇරෙන්න පටන් ගන්නවා තමයි අර ඒ ගොරෝසු කර්ම ටික සුද්ධ වෙන්න පටන් ගන්නවා ඉතින් ඒක අපිට තිබ්බා අපි අර පොල් ගස් දුවලේ මේ මෙම ගිහිල්ලා එම කරාම තමයි නැත්නම් ඉතින් අපි එක්කෙනෙක් දෙන්නේ මේක බහුතරයකට ඒ චාන්ස් එක අවදි වෙනවා අඩුයි. දැන් ගෝයෙන්ක මේ ක්‍රමයට උනා දිහාට දවස් තමයි කිනවා තමයි. ඉහිල ගෝයෙන්ක ගියා දින හිතුවම කාටද මහන වෙන්නේ හිතනවද? නෑ නේ. හොඳට බැඳලා බන්තියක් කියාගෙන ඉඳ හිතනවද නේද? අර වගේ ෆුල් කමා මේක කඩාන යන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් අය රිට්‍රීට් එක කරනකල් හිත පාලනය වෙනවා. නැති වෙලාවට ඉතින් ආයි චාර්ජ් කර කර යන්න ඕනේ. හැබැයි ඒකත් ඒවත් තිබුණ නැත්තම් මොනවත් නැති වෙනවා. ඉතින් ඒකින්ද ඒවා මම මොනවත් කියන්නේ නැහැ. අනිවාර්යෙන් ඒවා කරන්න ඕනේ තියෙන්න ඕනේ. නැත්නම් අපිට එහෙම chance එකක් නැති වෙන්න පුළුවන් භාවනා සනීපයක් නිදින්ද. ඉතින් හැබැයි අර කොහොම කරත් gedara ewilla hari sutrayak කියවන බුද්ධ වචන directly බලන්න පුරුදු වෙන්න කියලා මම හැම වෙලේම කියනවා. අලුත් වචනත් හොයාගෙන තියනවාත් නේ. ආ හැබැයි narcissist කෙනෙකුට තමයි narcissist කෙනෙක් හම් වෙන්නේ. ඒකේ පොඩ්ඩක් තියෙනවා ඇති. නැත්නම් පොඩ්ඩක් නැතුව ඇති. සාමාන්‍යයෙන් අපි ඔබ තරුණ කාලේ ඉන්නකොට පළවෙනිම බලන්නේ දෙමව්පියෝ. පුළුවන් තරම් දෙමව්පියන්ට පොඩ්ඩක්වත් වේදනාවක් හරි අමාරුවක් දෙන දෙයක් අපි කරන්න යන්නේ නැහැ. ඒකෙන් අපි එක මට්ටමකට අපිව ආරක්ෂා වෙනවා මේ සංසාර ගමන. ඊට පස්සේ තමයි ඉතින් අර මෙයට තව තියෙනවා සමාද අපි සමාදේවල් මූණ ගැහෙන්නේ දේවල් මෙයා වෙන්නේ අපේ දෛවීයතිය දුර්වල වෙනකොටනේ. ඒක අපිට දැන් ඉසිනවාසලක වගේ පැත්තකින් බලනකොට කෙනෙක්ගේ පොඩ්ඩක් ඩයිවේ කියන්නේ කර්ම පව් ටිකක් පළ දෙන පටන් ගන්නකොට නරකය හම්බ වෙනවා. මේ පව් කරේ අපේ කෙලෙසයක් නෝ. අපේ ඇතිවෙච්ච රාග දේශ මොහ ඉස්සර පළ දෙනකොට අපිට ඒව අවශ්‍ය නේවා තමයි ටිකක් වටපිටාවෙන් එන්නේ. ඉතින් අපි අරකත් අඳුර ගන්න ඕනේ. ඒකට බ්ලේම් කරන්නෙත් නෑ. ඒකට වොයිඩ් කරන්නත් බලන්න ඕනේ. ඒක තමයි අලුත් කරන පින. ඒක ෆිසිකලි ප්‍රොවයිඩ් කරන්න බලන්න ඕනේ. ඒකලම මේ නඩත්තු කර කර යන්න බලන්න නරකයි. සෙටල් කර කර කරුණාවෙන්, මේ මෙන්ටැලිටි එකෙන්, ඇටිටියුඩ් එකෙන් නිකන් ආගුමන්ට් එකක් ගිහිල්ලා එමෙ නෙමෙයි. ටක් ගාලා ඒක මේ හානි කියලා තේරෙනම පුළුවන් ෆිසිකලි අවොයිඩ් කරන එකක් පිනක් වෙනවා. ඒක ඉන්ද්‍රිය සංවර සීලයට අයිතියි. ඒත් අර ඒ කර්මය උපරිම විදිහට විපාක දෙන්න ඉඩකඩ අඩු වෙනවා. තම මාර්ගයේ ඉන්න කෙනෙක් වෙනවා. ඉතින් ඒක ඇතුළත අනිවාර්යෙන්ම මේ මොකක් කරේ කියවාගේ මැනිපුලේට් තරම අද මට කොහොමරි අර වගේ මම අර කිව්වේ දැන් මේ වගේ මොන හරි ටික දවසක් සතියක් හරි පිළිත් කියන එකයි ওই ටිකක් කරන්න ඕනේ. ඒකට ඒක කරන් බුදුන්ගේ බුද්ධම එකක් ගන්න තමන් දෙතර බය වෙන්න දෙයක් නෑ. හිතට එනවා නම් මොකක් හරි මේ මොනවාද මගේ බෝධින් වහන්සේට මේක හොඳයි ටිකක් ඔය කවුරුගේ දවස් කාලය ගෙවෙනකොට පොඩ්ඩක් ඒ ශක්තිය එක අරගෙන ඊට පස්සේ අරගෙන වයිට් කරන එකක් කරන ගමන් මන පොත් ටික සූත්‍ර පොත් ටික
තියෙනවා මේක හොඳ කාලයක් ඒක පොඩ්ඩක් අප්ලයි කරලා මේ සත්‍ය පොඩ්ඩක් ඇත්තට වැටෙනකොට එන සතුට චුට්ටක් දැන් එන්ජොයි කරන්න පුළුවන් වෙනවා නම් මේ මේ මගේ නෙමෙයි මටයි තිනේ කියන සංඥා චුට්ටක් චුට්ටකයි ප්‍රායෝගික වැඳගාව පොත ටිකක් තියාන රැයට හන්දාවට මේ පොත් ටිකක් කියවන්න ඉතින් ඒක කියනකොට අර ඇතුළෙන්න මේ ප්‍රශ්නයක් තියනවද නැද්ද කියලා හිතනවා ඒ ලොකු සම්මාදිට්ඨිය හිත තුළ එනවනේ ඒක පිච්චිලා යනවා ඉතින් මේ හොඳට වුණා කියලා හිතනවා මොන නැත්තම් මේකට උත්තර හොයාගෙන ඉන්න කියලා මේ එන්නත් ඇත්තේ ඊගොල්ලන්ට බඳින්න ඈතින් ඉඳගෙන ළඟට යන්නත් මට පින් සිද්ධනවා මට මේක උදව් වුණාට කියලා ඒක කවදා හරි ඇත්තටම වෙයි ඕම කල්පනා කරන යනකොට දවසක් එක පාටම ඒක වැටෙහි ඒක ගොඩක් විට බුදුහාමුදුරන් ඔරිජිනල් දේශනාවලද ඒ රූප වේදනා ස්කන්ධ ගැන එහෙම විඥානේ කොටස්නේ ඒ විඥානේ ෆන්ක්ෂන් වෙන හැටි ඒ පේන කොටත් ගොඩක් දේවල් ඔක තුල මුලට ටිකක් තියෙන තියර ඒකත් සනීපයක් දෙනවා මොකද හැබැයි මේක කුසල්නේ කියන්නේ දක්ෂතාවයෙන් මේක අර සමාධියට එන්න හරි ගත පඥාවෙන්න හරි එහෙම අපි වැය කරනවානේ ගොඩක් මං හිතනවා අර මේවා කරන්න එපා කියලා අර නිකන් එහෙම ඒක නිකන් අර පදම හදනවා වගේ ඒක සක්මනේ ප්‍රබෝධමත් වුණොත් ඉඳගන්න මෙන්න නැතුව මේ එතකොට ඒකත් අර එක ක්‍රමයක් හොයන්න එපා ක්‍රම කීපයක් බලන්න හිත ප්‍රබෝෂර කරගන්න දැන් මේ කියන්නේ ඉන්ස්පයර් කරගන්න ඒකත් එක්ක චුට්ටක් සමහර බණපතනක් කියවෙන ඉන්නකොට ඒක අප්ලයි කරනකොට ඔය මේ ස්කන්ධ වශයෙන් හරි ධාතු වශයෙන් හරි මම ඒක කරපු දේවල් ඒ කාලේ දැන් තමයි ආයි මම ඒක ගන්න වෙනවා මට ඒක එහෙම ඒක කරනකොට ඒ ටෙන්ෂන් එක අර යෝනිසෝ මනසිකාර අවදි කරන එක අර ඒක අපි නිතරම ට්‍රයි කරන එක ඩිවලොප් වෙන්න පටන් ගන්නවා තමර ඒක එහෙම මේ කරනකොට තමයි අතර සනීපයක් දැනෙන්නේ. ඒකට පොත වහලා ඉන්න මිනිහ පොඩ්ඩක්. හරි. හින්දෙදි මම මේ මම මගේ මන්දන ඒ කාලේ මම ගුරු ඒ গোল্ডන් ටයිම් එකක් මම ඉඳ ගුරු හාමුදුරුවෝ එක්ක සූත්‍ර බලාගෙන හින්දෙන් උත් අනිත්‍ය පේන. කින්ගර ඒක සබ්කොන්ෂස් එකේ ඒ වැඩ නේද ඒක හොඳයි. හැබැයි මේක ඒ කියන්නේ අර දැන් ඒක බලාපොරොත්තු ඒක තියෙන මගේ වැඩිය නෑ ඔය ආනාපානසතිය මම එහෙම ගැඹුරකට වඩලා නෑ අවංක කියලා නම් හැබැයි අර දේශනාව ලොස්සේ අනිත්‍ය සංඥාව ගන්න ඇති නම් ඒ කියන්නේ අර දේශනාව ලස්සේ බුද්ධ වචනේ එතන ඉදා රහත් වුණා ඒ ස්වාමීන් වහන්සේ රූප වේදනා සංඥා අතීත අනාගතකට උම දාන මිනි කරනවා ඉතින් අර ඕක මේ මම හිතනවා මේ මොනවාද ධම්මානුපස්සන ධම්ම විජයබොජ්ජංග ඔය උතන තියෙනවා අපි අර ශාන්ත වෙන පැත්ත ගොඩක් වෙන්න පුළුවන් මට ඕක ගැන කතා කරන්න සාධාරණ නෑ හැබැයි ඕක දැන් ওই පැත්තේ සමාධි පැත්තේ මොන හරි අර හිත එක්තන් වෙලා තමන්ගේ අර ඉස්සර ආත්මල තම අංශ වශයෙන් ගැබ් වෙලා තියෙන දේවල් ඒ වෙලාවට එන්න ඇති ඉතින් හැබැයි ඒකත් නෑනේ දැන් නේද ඒකට එතකොට එහෙම ඉඳ ගන්න එපා එනර්ජි නැතුව ඉඳ ගන්න එපා ගොඩක් වෙලාවෙම ඉඳත් එපා ඒතර පුරුදු වෙනවා නිකන් ඔහේ දරාගෙන ඉන්න ප්‍රැක්ටිස් එක ඒතර දරාගෙන ඉන්න ප්‍රැක්ටිස් එකේ ක්වොලිටි එකක් නැහැ ඩෙප්ත් එකකට යන්නේ නැහැ ඒතකොට ඒ ටග්ගර වැඩි වෙනා ඉන්නවනේ නවත්තලා මේක පොඩ පණ ගන්න වෙන වැඩ පිළිය බැලන්ස් එකට කරන එක පොත් ටික කියවන එක ඊට පස්සේ මම කරන විදිය නම් කියත් මෛත්‍රිය වඩන එක
මෛත්‍රිය සමාධිගත වෙලා තමයි ඉට ඉස්සල බුදුන් බුද්ධාගමන පීති ශණයෙන් බුදුහාමුදුරේ එහෙම දෙයක් කරනවා. ඉතින් දැන් කලක් තිස්සේ එක එක විදියට ඉන්න වුණාම මේක සිද්ධ වුණා මගේ ගමනේ. ඊට පස්සේ මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වඩන්නේ විදර්ශනා කරන එහෙම ක්‍රමයක් කරනවා කැලේදී වෙච්ච ඉතිදීන් වලින් පස්සේ. කන්ද වශයෙන් බලලා අතරලා නිවන මේකයි කියලා මේවා කරලා ඒක ඊට පස්සේ මෛත්‍රියට හරනවා. මෛත්‍රියට හරනවා ඊට පස්සේ ඒකෙන් සමාධිගත වෙනකන් මෛත්‍රිය වඩනවා. ඊට පස්සේ තමයි අස්සාරි නිති ඔය සත්‍ය පිළා නැකිටම ඔහොම තමයි කරන්නේ. කොහමද ඊට පස්සේ ඉතින් ඊට පස්සේ පුළුවන් ආනාපාන සතියට තව සිවුම් වෙනවා එහෙම. ඊට පස්සේ නම් බලපොට්ටි කියන්න පුළුවන්. බලපොට්ටි කියන්නේ බුදුන් ගුරුන් වහන්සේ අපිට මුණ ගැහෙන. මේ හිතන විදිහ ඒ ටෙක්නික් එක අපිට ඔළුවේ වැඩ කරන්න පටන් ගන්නවා. මේක මට විශ්වාසයි. එහෙම එහෙම කරන්නේ ඊට පස්සේ අර අරකම දිගටම මිනිත්තු 5-10ක් ඉන්නකොට මෙයා වෙනවා නම් නවතින්න. එම නික මේතකට පොතක් කියවන්නේ එක්ක මොනවාර ගාතාවක් කියන්නේ. අර ඒකට මාරු කරන ආයි ප්‍රභාෂරණය මොන ඉඳ ගන්න. අන්න මේ නේම තමයි මොලේ මේ ස්ටාර් එක මේ ක්ලියර් කර කර කරන්නේ. කොම විසඳුම තමයි ඒක ගැන මේ ඒ කියන්නේ මගේද ළමයා නෑනේ කියන එක මගේද මේ අංග මගේද ශරීරය ඔය දැන් මේ පින්කම් කරන ගමන් මම හිතන ඒක ඒක වැඩිමතින් මේ හදිස්සියේ ඒ පුතාට හරි දුවට හරි මේ දෙන්න ඕන උපරිම දේ දෙනවා. ඉතින් අපිට දෙන්න පුළුවන් උපරිම මොකක් හරි අපේ ගාව හරි ඉන්නවා නම් ළඟ මොන හරි ඉපදිලා ආවොත් හරි අපිට යන තවත් මේ දුක් වලින් මුදවන ගමන තඳු කරන්න පුළුවන්. ඉතින් ඒක අපි චුට්ටක් ඒක තමයි අන්තිමටම හොඳටම කරන්න ඕනේ. මේක පස්සේ වුණාද කියනවත් දැනෙන්නේ නැති තත්ත්වයකට පොඩ පොඩ ටාගට් කරගෙන යන්න ඕනේ. ඒක පුළුවන් වෙන්නේ. හැබැයි ඒකට සෑහෙන මේ ධර්මයේ ෂිෆ්ට් එකක් එන්නුනේ. ඒක සනීප හොඳට පැහැදිලි ප්‍රකටව ධර්මයේ පේනවා. මම කියපු කරුණම ටිකක් බණ පොත් ටික කියවන්න ඕනේ. ඕමම අනිත් ඒවා කරන්න ඕනේ. දැන් මම කියන්නේ දැන් අර මම කිව්වේ වගේ අර කවුරු හරි අර ගලන් ඔය පිලිග්‍රිමේජස් ගියා අර මෙයා කරා ඒත් මෙහෙම වුණාද කියන මං කියන්නේ ඒවත් කරන්න ඕනේ. හරිද? හැබැයි ඒකේ මොන හරි මදියක් තියෙනවා. ඒක අපි අඳුර ගන්න ඕනේ. يعني ඒක මේ ජස්ටිෆයි කරන්න බෑ. මොකද මේ ඒව කරන්න ඕනේ. කරාට අපේ අර හිත පිසුදු වෙලා ඒක බලන්නේ සාමාන්‍යයෙන් අපේ අර රෝග ලක්ෂණ අඩු වෙනවද? ළඟම ඉන්න ඇත්ත එක්ක අපි කොහොමද ඉන්නේ? අපි කොහෙද හරි කේන්ති යනවද? නේද? ඒ කියන්නේ අපේ කරගෙන කවුරු හරි තියාගෙන ඉන්නවද? අපි වංචනිකව එහෙම හැසිරෙනවද? ඉතින් ඒව ටික නැති වෙන්නේ කොහොමද මම දැන් කරන්නේ? මේකනම් මේක ඕන විදිහට කරපු ආවේ මම මේගොල්ලන් ළඟ ආවත් අවුට්සයිඩර්ස් ලා වගේ නම ඒ කියන්නේ අර ඒ විදිහට try කරන්නනේ ප්‍රැක්ටිස් එක අර විදිහට අපේ කෙලෙස් නැති වෙන විදිහට අර ගෙදර දොරවලද මනාද ඔෆිස් වලද වැඩ කරන තැන්ද සමාජ යනකොට හරි අර ඒවා හිත තුල අඳුරගෙන අර හිතේ පිසුදු වෙච්ච සනීපය දැම්මම භුක්ති විඳින්න ඕනේ. කොහොමද මේ නවවෙනිද කියන්නේ කවද? හරි ඔව් හරි 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 එතකොට ඇවිල්ලා හිටියද බබා? ඉතින් මේකනේ කොච්චර දේවල්ද උදාර ප්‍රෝග්‍රෑම් එක තිබ්බද නේද? ප්‍රෝග්‍රෑම් එක තිබ්බද නේද? ඒ කලකට පස්සේ ඉතින් එයා යම් දෙයක් අද්දකේ ඒක උපරිම දෙයක් අද්දක්ක වෙනවා. ඉතින් බලන්න දෙයක් නේ මොනවා කරන්නද ඒක යන්න තියනවා නම් අපිට දැන් මමත් ඔය දැන් ඒ අතර මේ වෙනකොට අලියාගෙන් ළඟ මේ මේකක් සිද්ධ වුණා යාළුවෙකුගේ මට අවුරුදු ගන්නවට පස්සේ ඔක වුණේ අලි අවුරුදු කොහොමද 20 18කට පස්සේ වගේ මම ඉස්සර ඒ කතාව කියලා දෙනවා අලියා මේම ළඟ එල්ලා මේ අර මම බලන් හිටියා අරගෙන මා ඒ ඒ සිදුවීම් පස්සේ එදා නම් මගේ බඩ ඇඹරුණා. දැන් නම් බඩ ඇඹරුන්නේ ඉතින් මොනාර පොඩි දියුණුවක් තියෙනවා. හැබැයි අර පොඩ්ඩක් ෆ්‍රීස් වුණා. ඇත්ත කියන්නනේ ෆ්‍රීස් පොඩි ෆ්‍රීස් කතේකට ටක් ගාලා ශාන්තියක් ඇති වුණා. ඉතින් ඒක බුල්ඩෝසර්ක් වගේ කවුද කෙනෙක් මටත් ආශිර්වාද කළා අලියටත් ආශිර්වාද කළා වෙන දායකයෙක් ගංගලන් තියෙනවා. මම බලුවා ඒක ආරංචි වුණාම සයිමන්සේ මේ මෙයා මෙහෙම මෙහෙම ආවා. ඉතින් මං කරුවලේ මෙහෙම යන්න ගිහලා තමයි වැඩම කළා. ඉතින් මේ මං ගණන් ගන්න නැතිද රූම් වැඩිය වැඩම කරාම දැන් මං එහෙම ගිහලා දන්නවා මේ පාරම එන්න ඕනේ. දැන් මෙයා මොයිටද හැරුණා
හැමෝට මේ එනවා දැන් බලන්න. ඊට පස්සේ මම ඊට පස්සේ අනිත් පැත්තට එහෙමම වැඩි අර පැත්තට වැඩම කරනවා. දැන් එහෙම තියෙනවා ගහක් තියෙනවා. මේම හැරවිලා මෙතන අර පූජාලරණ තියෙනවා. මේ මහා කැලේ මැද. මට බ්‍රේක් කරගන්න බැරි වුණා. මට හැරෙච්ච කලබලාවක්. පස්සේ මේම හැරිලා මම මෙහෙම එනකොට අරේ සද්දයිලා දැන් මේ දුක සද්දයක් කරන්නේ යන්නේ. කොහොමාරි හොඳ වෙලාවට මං හිතන්නේ දෙන්න හිටිය නැත්නම් මං සෑහෙන අමාරු වටනවා. අර මේ ඒ කැලේ පුරුදු දෙන්නේ හිටියයි දෙන්න දුවගෙන ආවහින් ඇවිල්ලා මේ කෝටු දෙකක් උස්සගෙන මේකලා ඉන්නවා. දැන් ඒක මට පේනවා මෙහෙම ඉස්සරහා. දැන් මෙහෙම වඩිනවා මම. මම මෙහෙම බලනකොට අර හරිය වගේ කියමු කරදුරක් කියමුකෝ. මෙහෙම බලනකොට මැද ආයි මෙහෙම බලනකොට මේ හරි මේ දින ඉන්න රියුල් එකට කෝටු දෙක මොසගෙන කෑ ගහගෙන මේ හැසෑ ගන්නවා ගහගෙන මේ දෙවුල වල පස්සේ මෙහෙම හැරිලා නැගිය තෝ මොනාරි වෙන්නත් තිබ්බා නේද. අපි දන්නේ අපේ ජීවිත අතර මන තිබෙන කැලේදී ගොඩක් සර්පය එන්නේ හරියට ඉන්නවා පොළොංගු මෙන්න ටෝච් එක ගන්නකොට මේ මෙන්න හැමතැනම අන්තිම පාර මං ඉන්නකොට සෑහෙන නම්බරෝ මේ බලත්තියක් හිතන දැන් ඇති ඔය හිටියා කියන චුට්ටක් හිතුණා. මේ අද අර දැන බෑක් ඒ අර බය හින්දලා ඉන්න බෑ ඔතන. හැබැයි අලි අපි දන්නවා අපේ ජීවිතේ කොයි වෙලේ මොනා වෙලා යන්න වෙයිද කියලා. හැබැයි අපේ ප්‍රැක්ටිස් එක පොඩ්ඩ පොඩ්ඩ අපි අර සාරය ඉතුරු වෙන්න ඕනේ පියුරිටිය. මේ කත්තර රත්තර නතර ඔක ඔය වගේ වෙලාවට ප්‍රැක්ටිස් කරලා නෙමෙයි මේ ඩේලි ප්‍රැක්ටිස් එක කරන්න ඕනේ. අපේ මෙහෙම සීලෙන් ඕනෝම මේ සමාධිගත වෙවි සමාධියෙන් පඤ්ඤා ඇති කර කර ඕනෝම අපි ওই පිළිවෙල තුළ ඉඳගෙන මෙතන දැන් මොන හරි කෙරෙන්න ඕන දෙයක් තේරෙන නේද? එතකොට මේ තම මොකක් හරි පිළිවෙලක් හිතනවනේ කරන්න. ඔය අතර කරනකොට මොකක් හරි තව දේවල් පෑදේ. මම තව කියලා කැලණිට යන්න කියලා. කැලණිට ගිහලා කරපන්න මෙතන ළඟ තැනකට හරි එකනික බුදුහාමුදුරන්ට අර විදියට බුදුහාමුදුරුව වැඩම කරපු තැනක් නේ. මේක උන්වහන්සේගේ අර අමුතු ඒ අර ඒවා හිතෙන්නේ මහිමයක් තියෙන ඒවත් එකේම කරාම තමයි දන්න උපරිම කරනවා. ඒකට තමයි මොනාරි තව මේ පෙර භවයේ තිරු කරලා හරි මොනාරි වෙන මිස්ටිකල් දේවල් කනෙක්ට් වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ තරේ ළමෙක් ඉන්නවා. මම එදාම කිව්ව අර දීගොඩ කුමාර කියලා ඉන්නේ. අර මහත්යෙක් ඉන්නවා. ඉතින් එයාගේ අර ඉතින් හීලින් මේකක් තියෙනවා. එයාගේ මේ තියෙන මමත් බන කොහෙන් හරි මාව හම්බෙන්නේ නැහැ කොහෙන් හරි. මේ ඉතින් මට පොඩි විශ්වාසයක් තිබ්බා මේ මගේ හිතවත් මහත්යෙකුට. මම කිව්වා පොඩ්ඩක් පුළුවන් නම් මේ මහත්තර කියලා මේක කරන්න කියලා. මොකද මම දන්නවා මේ මහත්යෙකු තුළ යම් සත්‍ය එනර්ජියක් වැඩ කරනවා. ඉතින් මම හිතන්නේ මේකට කියන්න බෑ නිවන් දකින්න මේක හොඳ කරන්න පුළුවන් එකක් උත් දෙන්න බෑ පුළුවන් විදියට. ඉතින් කොහොම හරි ඒකට දැන් පොඩ්ඩක් මෙයා වෙනවා. අර දැන් මෙයා මෙහෙම කරගෙන යනකොට ඒකට පාත්‍රික පෑදේ එහෙම කෙනෙක් හම්බ වෙලා නැත්නම් කර්මයේ බලවත් නම් අනිවාර්යයෙන් සුවපත් වෙන මේ හොඳ විදියට දුක අඩු වෙන පැත්තකට සපෝට් එකක් දෙන්න අපි කරන්න පුළුවන් වැඩි හිත මහන්සි කරගන්න පුළුවන්. මේකින්ද පොඩ්ඩක් ඒවට පාත්‍රයක් හැදෙයි. හැබැයි අර විදියට පුළුවන් නම් තුනට විතර කැලේ තුනින්ද හයවලක ඒක තමයි භාවනාවක් හැටියට. එකක් තමයි අර විදියට බාර දෙන එකයි. අනිත් එක ඒ ගැන හිතන්නේ නැතුව මගේ නිවන් මඟ කරන්න. ඒ දෙකම කරන්න මෙතන ගිහින්. ඉතින් මට විශ්වාසයි මම මේක බෙසින් ඩිස්කස් කරපුවේ. තව වෙන ගොඩාක් ප්‍රශ්න තියෙනවා කට්ටියට කලබල වෙන්න එපා. මේක ඉතින් ප්‍රශ්නයක් තමයි. තාත්තාම කෙනෙකුට මේ මට එක්ස්පීරියන්ස් එක නැහැ. අවංකව මම මොකද මේ කියන්නේ මට එන එක්ස්පීරියන්ස් එක නම් මම අනිත් අම්මල තාත්තලා බලලා තමයි හිතන්නේ. ඒක අන්ෆෑ මට හිතුව තේරෙනවා කියලා පොඩ්ඩක්වත්. හැබැයි මම කතාගෙන යන දේවල් තියෙනවා හැමෝ වෙනුවෙන්. ඉතින් ඒකේ වෙන උත්තරයක් තමයි මමත් සමාජයට අම්ම කෙනෙක් වගේ හිතන්න බලනවා හැමෝටම. ඒ ගමනක් වින් ඔස්සේ තමයි ඔය කියන විසඳුම කියන්නේ. මම හිතන ඕක ටිකක් සෑහේ නේද? මම හිතනවා ඒතර ඔය තමන්ට බලන්න උපරිම දෙයක් කරා කියලා. දැන් මම තාත්තගෙනත් එහෙම හිතේ. මම දන්නේ දර මම කරානේ කරනවා කියලා. මේ එතකොට මම තවත් හිතනවා දැන් මේක නම් නැති වෙන්නේ ඉතින් මම රහත්ව කරගන්න පුළුවන් නම් මට ඊට වඩා දෙන්න දෙයක් නෑ. ඇත්තටම මම ඒ ගැන කල්පනා කරනවා. පොඩ්ඩක් සෙටල් වෙන කල ඉන්නවා. මට චුට්ටක් ටිකක් අයින් වෙලා පොඩි කාලයක් බලන්න ඉන්නවා. දැන් මේ වෙලාවේ තාමත් දන්නේ නැහැ මම ඕන වෙලාව කියන්නත් පුළුවන් මම යන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි
जरा गुडक ने अपनी मंच कर हटगा विज्ञानी कल्पना वेंकरा दिया जरा गुडा ज्ञाति के लिए मस्क जरा शरीर जरा गुडकिन हरी कर संति करेगा बॉडी एक डिसइंटीग्रेट मेनी कर मनस वयस स्वामी रामाई अमृतक हरी अमारी मट की स्वामी गुडात्म उदाला फॉर्म अपराधन अपराधे हमारी बनपुत्ति का तीनों एक ही हम बैंड होने बुद्ध वचन है दैम में करण थानी बैंड है स्वामी वान से के याना वागे थानी सानी पे इधर पूरी दुए काम पर इन्नो कोटे थानी है याना कोटे थानी है बुद्धा मार दंग काते का वैदी है करने तो भावना योगी है तो हिमालय की लहर में दूर कटे आने का क्यों नहीं ये का तमं विज्ञानी एक विज्ञान मायाकारी एक निष्कलंक कल्पना पंच भूत अपोतेजो वायु पटवली हदिच शरीर एटिक गति हिमीट ऑब्जर्वेंट अरे शरीर फंक्शंस पोड पोड अवधान इंदांग इंदांग आकार कथा करना के पीटला
ඊට පස්සේ ඒක මෙහි කරන එක කොහොම මේ කය ආවේ මොකද හේතුව එතන තමයි අර මේක මේ කියන්නේ තණ්හාවෙන් මේක නිර්මාණය වෙලා කර්ම රැස් කරගෙන මේකෙන් ප්‍රතිපලයක් වශයෙන් තමයි ධාතු මෙහෙම සකස් වෙන්නේ. ඒ ලෙඩ කියලා අරම තින්නේ ඒක කර්මයකට ගලපන්න පුළුවන්. කැන්සර් එකක් කියමුකෝ. මේ සමාන කයට එක එක හරි හරි ඉන්ට්‍රස්ට් ඒක හොයන්න බෑ ඇත්තටම අචින්තය කියන්නේත් ඒකයි. හැබැයි අර කොයි හරි හරකේකට මොනවාරි කරපද දැන් එකෙක් මම දන්නවා ස්කින් ඩිසීස් එකක් තියෙනවා හොඳටම ස්කින් එක මේ ඒකට බෙහෙතක් නැහැ ඒක නිකන් අර ඉතින් මම ඒකේ දැනගත්තා ඒකේ කරපු කර්මය දැන් සත්තුන්ට වගේ උණු වතුර ගහපු එකක් ඒකේ විපාකේ එතකොට මොකද්ද මම මේ මහත්තයර කිව්වම මහත්තයෝ මේ අර උණු වතුර ගන්න අනේ ස්වාමීන් එහෙමම තමයි මෙයාගේ ශරීරය කියන්නේ කියන්නේ යකි සාරි ඒ තියෙන ස්කින් ඩිසීස් එක හරියට අර නිකන් හොඳ වෙන්නේ නැති පිච්චිච්ච තුවාලයක් මොකද නමක් කියන එකට අර මේගොල්ලන් නම් දීලා තියෙනවා හැබැයි ડોක්ටර්ස්ලාත් කියනවා මේකට උන ධර්මේ වඩන්න ධර්මේ වඩන්න මේ වෙන බෙහෙතක් මේකට නැහැ ඉතින් කර යන්න වෙනවා කියලා ඉතින් අර ඒ වගේ මොන හරි තියෙනවා ඉතින් දැන් අපි ඒව හොයලා තමයි ටිකක් ඒව අඩු කරන්න ඔය විදිහට මොන හරි ඔය පූජා විදියක් කරන්නේ ඒකෙන් දෙයක් වෙනවා අනිවාර්යයෙන් ඒ වෙලාවට උත්සාහයක් එන්න පුළුවන්. හැබැයි මට හිතෙනවා ලොකුම විසඳුමක් වෙනවා. මේක මම කිව්ව අර බුද්ධාලම්මල පීතිය මට මතකයි එක තැනක අර මස්සෙම දන් දෙන්නනේ. බුදුරජාණන් වහන්සේ හරි මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාත යනකොට බෙහෙතක් වශයෙන් මොන හරි මස් අවශ්‍යලා තිබ්බම මම හිතන්නේ එච්චර ශ්‍රද්ධාවක් තිබ්බ කෙනෙක් යාගේ මේ රට මේකෙන් කපලා දුන්නා. එතකොට මේ ඇච්චර ශ්‍රද්ධාවන්ත ඊට පස්සේ තමයි නීති විනය නීති දා ඒක එක සිදුවීම් වලින් තමයි දැන්නේ ඒ අපිට බාර ගන්න පුළුවන් මේ කියන්නේ මිනිස්සු වශයෙන් මොන හරි වළඳන්න පුළුවන් මස් වර්ගයි ඔන්න ඔහොම දැම්මා කොහොම හරි මනුෂ්‍ය මස් නම් කොහොමදත් ඒක දැන් මනුෂ්‍ය මේකක් නේ කොහොම හරි බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩියා වඩිනකොට කර්ණ මම තමයි මම මස් අනුමත කරනවා කියලාම කට්ටියට එනවා ඇති උනේ. පින්න ප්‍රහතේට ඕන දෙයක් ලැබුණොත් වලදන්න තියෙන්නේ අපිට ඕන දාන වෙනදුන රස ඕන දෙයකට මේ රස ගන්න එක කන්ට්‍රෝල් කරන්න ඕනේ. වෙජිටේරියන් එක කට සම්බෝල් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම තණ්හෝෂණ එක හානි. හැබැයි අද කාලේ වෙජිටේරියන් එක හොඳයි. මොකද අපිට අධික තෘෂ්ණා පැත්ත වැඩි. ඒ වගේම ඒකට සමීප වෙච්ච යක්ෂ භූතිය අපේ ඇඟේ වැඩ කරනවා වැඩි. ඒ බුත් ඒ තලවල වැඩ තණ්හාව අධිකව තියෙන හින්දා ඉතින් ඒකට හොඳයි නැත්නම් මමත් එහෙම බුද්ධ බණ අනුව කරන්නේ කොහමද මම මොකද්ද කිව්වේ මේ කර්ම ගැන කියන්න ගියා නේද සමහස මොකද ඔව් අන්නාරි එතකොට මේ ඒ වඩිච් වැඩි වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ එයට දැන් එළියට ආරංචි වෙනකොට බුදුහාමුදුරුවෝ වැඩම කරනවා කියලා වැඩම කරලා කියලා තථාගතයන් වහන්සේ අර කියනවා අරක හීල් වෙන්න පටන් ගත්තා කියලා. මවිල් එන්නත් ඔක විනය පිටකේ එන්නේ. හරි ඉන්ට්‍රස්ටිං. එතකොට හිතන්න ඒවා මිරකල්ස් නේ. ඒක හරි ශ්‍රද්ධාව. ඒක නම් කර බෝධින් වහන්සේ මේ බුදුහාමුදුරුවෝ දේහය හා සමානයි. බුදුහාමුදුරුවෝ වන්දනාව ලැබුවා කියන්නේ ඒක තාම ඒක ගැබ්බෙලා තියෙනවා නේ බුදු කෙනෙක්ගේ කොහොමද එහෙම කිසි දෙයක් දරන්න බෑ මේ ලෝකේ. මංගන ගල්ුණත් කුඩු වෙලායි බුදු කෙනෙක්ගේ මේකට ඒක මේක තියෙනවා. ඉතින් අර මේ අර ඒවා සීපත් වෙන්න ඕනේ. ඉතින් එතකොට අර අනිවාර්යයෙන්ම මොකද Tamante නැත්නම් හොප් වෙනත් ඕක කළ වැඩකුත් නැහැ නේද? ඒතර ඕකෙදි මට හිතෙනවා කරනකොට ඔය ක්ලිය වෙවි මොන හරි ඒකට තව විසඳුම් වෙන දේවලුත් ලඟ වෙන්න ඉඩ තියෙනවා. තව අය ඒතර තමයි එක්ස්පෝස් ගොඩක් මිස්ටිකල් සොලියුෂන්ස් වලට. ඒ තමයි දෙක. කැලණිය යන්න පුළුවන් හරියම ළඟ කොච්චර බුද්ධ කාරයල වගේ කැලණිය ළඟම තියෙන තැනක් ඉතින් දෙපාන්දර තුනට වගේ යන්න පුළුවන් නම් ඉතින් ඒකත් හොඳ කාල සීමාවක් නැත්නම් ඕන වෙලාවක හැන්දෑවේ උදේ මරුව හරි වටිනවා ඒ පොළොට අදී තින කොටම බුදුන් වහන්සේ කසීපය ඈතින් දකින්න කොටත් ඉතින් බුදුරජාන් වහන්සේ මම ඕන යෝධ බුදුරජාන් වහන්සේ කෙනෙක් හිතේ ඇතිවෙච්ච වෙලාවක් තියෙනවා කවදාවත් තමයි නාග දීපයට පයින් යනකොට මෙහෙම ලංවිවි යනකොට එදා කිලෝමීටර් ගණනාවක් ඔහොම වැඩම කරන යන අවස්ථාවේ ඒ වෙලාවේ මට හිතුණා බුදුහාඳුරෝ දැනන් හිටියක් දන්න ඒ කාලේ මේ හාමුදුර කෙනෙක් මෙහෙම වඩි පයින් කිලෝමීටර් අර බුදුහාඳුරෝ වැඩි තැනක් නේ
අර යෝධ බුදුරජාණන්සේ නමක් වගේ හිතෙන් හිතන වන්දන්නේ බලාගෙන ඉන්නවා වගේ එක එක මම රොමැන්ටික් දේවල් අත්දකින්න බුදුරජාණන්සේත් එක්ක හැබැයි අනිවාර්යයෙන්ම ඒ බුද්ධ ශක්තිය තියෙන බුදුන් ජීවමානව හිටපු විවිධ ආකාරයෙන් ලෝක සත්‍යය තුළ ඒ නාමය නැති වෙන කර්ම මම හිතනවා පිහිටක් වෙනවා බුද්ධ කියන නාමය නැති වෙන කර්ම දුකි සම්මා සම්බුද්ධ එනං සයිමන්සේ අද රාත්‍රියේ සුවෙන් ඉඳ සනසිල්ලේ ධර්ම ශාන්තිය ගත කරන්න ලැබෙන්නේ සංසාර පළවෙනි පාර දහම් වෙන්නේ හම්බු මම අර ගොඩක් අයට කියනවා කමඨානක් වශයෙන් වර්ඩ් ඔෆ් ද බුද්ධ ඥානති ලෝක සර්වංශි මේක කමඨාන වගේ තියෙනවා ගොඩක් හිතන්න එපා එතන විෂන් එකක් තියෙනවා මම කවදා හරි බලමු රිට්‍රීට් එකක් ගන්න වුණත් ඒක කමඨාන කරන හැටි පොඩ්ඩක් තියෙනවා දෙයක් හිතන්න එපා සරලයි කියලා උතනම මම මේ බැලිලා බැල්ල තමයි මේව බ්‍රේක් ත්‍රූ එකක් ඉන්ටියුෂන් එක අවදි වෙන්න ඉඩ තියෙනවා එතනදී බුදු කෙනෙක් අර මේ පිළිවෙලක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒක හරි වටිනවා මොකද පොඩ්ඩක් අර සූත්‍ර ගොඩාක් නැතුව අර එකක තියෙනවානේ මේන් කන්සෙප්ට් එක තියෙනවානේ පටිසම්පාදේ පංච උපාදාන ස්කන්ධය පංච භූතයන් ආපෝතේජ වාය පඨවි හැටියට බලන හැටි ඒක තියෙනවා ඉතින් තව ප්‍රැක්ටිකලි චුට්ටක් කල්පනා කරලා අප්ලයි කරලා ඊට පස්සේ කවරි බණින වෙලාවකට හරි කවරි හොඳ කියන වෙලාවකට හරි ඒ දාලා ඒ කියන්නේ අහන්න නැතුව අරක මෙනී කරන්න ඕනේ ඉතින් මම හිතන්නේ ඉන්ද්‍රිය සංවරේ තියාගෙන අරක පොඩ්ඩක් මෙනී කරලා ඒකෙන් ටිකක් හිතේ මෙයාට මොකද පිස්සුද කියලා මං ගැන හිතුවා ඉස්සර මොකද මෑ කහගෙන ඉන්නේ නැව වගේ නේ හැබැයි ඒකට පුරුදු නම් හරි වටිනවා ඒතර රියැක්ට් වෙන එක රියැක්ට් නොවීන එකට පුරුදු වෙනවා තමන් මාවතක් හම් වෙනවා මේ මේ අවුල් වලින් මිදිරැන්න ප්‍රැක්ටිකලි නැත්තම් වැඩක් වෙන්නේ නැහැ ඒක ඒගොල්ලොත් දැන් මේ සමාකච්ඡෙත් බලාගෙන ඉන්න ධර්මේ වඩන්නේ නැති අය අර වඩන අය වඩන්නේ නැති වෙනකල් වඩන්නේ නැති ඉන්නකල් බලාගෙන ඉන්නවා මොකද ඒගොල්ලන්ට ඒක ජස්ටිෆයි කරගන්න දැන් පොඩ්ඩක් හරි වැරද්දක් වුණොත් කියයි ඔච්චර භාවනා කරන මෙයා කරන ඔය බාන්න කේන්ති යනවා ඒක ගොඩක් අයට රිලේට් කරගන්න පුළුවන් කවදාවත් හිතන්න මේ අය කිලුටුයි මේ හැබැයි එහෙම හිතන්නත් තර හොඳ නෑ නේද නරක සිතුවිල්ල කවරේ පෞකාරයක් කියලා හිතන එකක් තවත් මේ ඒකින්ද හිතන්න ඕනේ නෑ තේරෙන්නේ නෑ මේක ට්‍රයි කරන්න මෙයා මගේ කරගත්තම නේ එතන වෙන්නේ එයාත් එක්ක මෙයා වෙන්නේ අපේ තහන් බැඳීමක් තියෙනවා ඒ කට්ටිය මෙහෙම වෙන්න ඕනේ අරමුණ නේ කියලා බලාපොරොත්තු තියාගන්න මොකටද මේ රූප වේදනා සංඥා මේකට එක ඒක අපි යහමින් පේනවා මදි අපේ හිත තුළ ඒරේ පෙනීම චුට්ටක් අඳගෙන ඒක නැචරලි පේන අවස්ථාවක් කරගන්න ඒ ඇත්ත අවස්ථාවේදී එතකොට චුට්ට එක අතහැරලා යන්න පුරුදු ඒ මොමන්ට් එක අන්න එහෙමම එහෙම පුරුදු වෙනකොට දැන් මෙහෙම දැන් මෙතන මම දාලා ගියාම අන්න මේක මේ මොමන්ට් එක ඒ වගේ චුට්ටක් පොඩි එකක් අල්ලගන්න තියෙන මෙතන ඒක පොඩි දෙයක් තියෙන මෙතන මේක තුලම අපිට සංසාරෙම ගැලවීමක් වෙනවා නැත්තම් අපි අර එකම දේ කරේ පිටිපස්සට ඉස්සරහට ඔසිලේට් වෙවි ඊට පස්සේ මොහොතේ හරියට නෑ අපාර මොහොතේ ඉන්න සමාංකයි හැබැයි එතන ඉඳගෙන මොහොතේ රහස දැනගන්න යන්නේ නෑ සමාධියක හිටියත් ඉතින් ඔය වගේ එක එක උගුල් වල තියෙනවා එක එක මට්ටම් ඉතින් කැමලිම සදාට නිවනක් දකින්න නැතුව අපි ඉපදෙනවා අයියා ඉස්සරහට දැන් මේක ඒක අනු පිළිවෙලට සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා ප්‍රඥාව තමයි අන්තිමටම ඒක ඒක වචනේ අහලා මදි ඒක අපිට ඒක දකින්න තත්ත්වයට පොඩ්ඩක් ඒ ටෙන්ෂන් එක දාන ප්‍රැක්ටිස් එක වෙන්න ඕනේ පොතේ කියවන එකයි හිතන්ට දාන එකයි එහෙනම් සීල දෙනාට ධර්මයේ ශාන්තිය ධර්මයේ ශක්තිය අඩුවක් නැතුව ලැබේවා සංසාර පෙරපින් මතුවේවා කවදාකවත් කිසි නරක සිතුවිල්ලක් නැතුව ඉන්න විදිය
හැඹලෙම හදිස්සි වෙන්න එපා. මේ නරක සිතුවිල්ලකින් කතා කරන්න යන්න එපා. මොනවත් කරන්න කියන්න යන්න එපා. ඒකින්ද පොඩ්ඩක් පුරුදු වෙන්න. හදිස්සි නොවේ සිතුවිල්ල නිමුණව මේවා කරගෙන ඒතර තීරේ මොනවද? තමන්ට මොනවත් කරන්න ඕනේ වෙන්නේ නැහැ නිෂ්කලංක නිශ්ශබ්ද වෙන්න පුරුදු වෙනවා. එතකොටම තමන් හැදුනම අනිත් අයට හැදෙන්න අවස්ථාවක් එනවා. ඉතින් මම එක පතනවා පුතාට වයස කීයද? මාස ගණන්ද කොහමද? පුතාට කවුද මේ මට මතක් වෙනවා මේ මම එක ළමෙක් හොයනවා ඇත්ත කියනවා නම් මම හිතන්නේ ඒ ළමයා නෙමෙයි. මම මාව හම්බුණා උදේ වරුවේ හම්බෙලා කියන්නේ මම හරි ඒ වෙලාවේ පොඩ්ඩක් මග කවුරුත් වැඩිය නෑ බෑ මම චුට්ටක් සුළුවට මෙයා කරා හැබැයි මට හරි මට දුකක් ඇති වුණා මම වඩිනකොට හැබැයි ඒ අයට මම හිතන්නේ මම ඒගොල්ලෝ පස්සේ එයි අනිවාර්යයෙන්ම ඔය LTT එකේ දාන බෙදන්න බැරිච්ච කට්ටිය ඉන්නවා ඔයගොල්ලෝ අමතක වෙන්නේ නෑ ඒ කියන්නේ දොලෙන් පස්සේ මේගොල්ලෝ අර බයිසිකල් වල ඇවිල්ලා මම කොලයක් තියනවා ලියාගෙන මේ 12න් පස්සේ වළඳන්නේ නැහැ ඔහොමම තියන සල්ලි වළඳන්නේ නැහැ ඔය විදියට ඉතින් ඒක පෙන්නවා මොනා කරන්නද මම මේ ශක්තියින් ගියේ ඕක කරලා මෙයා සතුට කරන්න කියලා මට ඉතින් ඒ කාලේ ඒක අමාරුයි කොහමද මම එයාව අමතක වෙන්නේ නැහැ මම බැරලත් ඇති ඔය අන්තිම මෙයාලිටි තවම තරුණ කාලේ ඉස්කෝලේ කොලෙජ් යනකොටත් ඔය මුස්ලිම් යාළුව එහෙම ඒගොල්ලන් කියතරම් ශානක ඩෝන්ට් ෆෝගෙට් අස් ශානක ඒකයි ඉතර මොකක් කරේ මම පිස්සු වැඩක් කරන්න තමයි යන්නේ ඒ භක්තිය පොඩ්ඩක් හරි තිබ්බා ඉතින් යා කට්ටියට ඒ කාලේ ඉතින් ඔය බණ කිය කියනවනේ මේ වගේ නෙමෙයි නිකන් බණ ෆිලොසොෆිකලි ඉතින් මම ඒව අමතක කරන්න කොහොමද ඉතින් අතර ළමයා මන් දන්නේ ආගිත් වෙලා වෙන්න තැනේ මට පින්නවා මේවා ගහලා මේවා කරලා ගාවට ඉතින් හාමුදුරුවෝට එන්නේ මොකක් හරි බලාපොරොත්තු මෙච්චර කාලෙ මම බවුන් වැඩිවෙත් දේවල් කරෙත් ඇත්ත කියනවා නම් මේ සාමාන්‍ය නිවන් මගම සම්බන්ධ නැති දේවල් ගොඩක් කරානේ භාවනා පැත්තේ හිමාලයේ දරේ මේ කරේ මේ දේවල් වලට මම දන්න මොන හරි ශක්තියක් එපයි දෙයක් ඉතින් ඔවට තමයි කරේ හාන්ද්‍ර අනිවාර්යයෙන්ම බුදුහාන්ද්‍ර අද ජීවමානව නැහැ අපිට. හැබැයි ජීවමාන කරගන්න බොහෝ විදි තියෙනවා. ඒ ආශිර්වාදේ ගන්න. ඒ වගේ මිස දුරදිග හිතන්න වැඩි මේ දෙයකින්ම ඩිස්ට්‍රැක්ට් වෙන්න දෙන්න එපා. ඩිස්ට්‍රැක්ට් වෙනවා නම් අර අවශ්‍ය තමන් හිත සතුරු කරන්න තමන්ට විශ්වාසනීය එක් කරන්න ඕන දේවල් කරන්න. කරන ගමන් මතක තියාගන්න. එක ළමෙක් නෙමේ මට නැති උනේ. ඒ වගේම මම මේ ළමයටත් ඒ සනීපිය කොහොමද දෙන්නේ? යා ඉන්න තැන කල්ලි ඉපදිච්ච තැනකට හරි ඒ අතරීම ඒ ළමයා ගැන කල්පනාවක්වත් කරන්නේ නැති ඒ පවර් එක කුසලය මම කොහමද මේ මිනිස්සු මනුෂ්‍යයන්ට මේක මම දෙන්නේ ඒක විඳින්නේ කොහමද ඒක අවබෝධ කරගන්නේ කොහමද ඒකට බණ පුතුත් වෙනම කියවලා අරව කළා පස්සේ අර දේ මේ මොනවාද පොඩ්ඩක් කරන්න බලන්න ඕනේ එතකොට ඒක සීපත් කරන්න ඒකේ බලය බලන්න අඟුලිමාල මහරහතන් වහන්සේ වුණා ඔච්චර පව් ටිකක් ඔක්කොම සේදුනා. ඔච්චර අපායට යන්න තියෙන පව්. පොඩි පහව නෙමෙයි. එතකොට ඒවා මොනවද? ඒවට අර ඒක ගොඩක් අපි පින්කම් කරනවා කියලා ඒවා මේවත් කරනවා. උනාට ලොකු පේන්නේ නැත්te කො මැරිලා පස්සේ අරම දැන් අපි හිතන්නේ නැහැ නෝම පින්කම් අතට පව් කරන කෙනෙක් කොහේ යනවද කියලා හිතනවනේ. අරම අපි අස්පනා පිට දැකපු අයත් මෙහෙම කරන් හිටියා ඔන්න මෙහෙම වුණා. මොකද පිනේ පවර් එක මදි. කුසලයත් එක ගන්නකොට ඒක සූත්‍ර බුදුන්ගේ දේශනාවල් බලනවා නම් හොඳට ගැඹුරට කල්පනා කරනවා නම් ඒක හොඳට පැහැදිලි වෙනවා. එතකොට ඒකනේ අර දැන් ඒක හැබැයි අපේ පෘථග්ජන ලෝකේ ඒක වර්ණනා කර කර යනවා. පන්සල් වල ආරණ්‍ය වල හැම තැනකම ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ඒ කියන්නේ අපි මේ මත තියාගෙන තමයි ඔක්කොම දානමාන හැම දෙයක්ම කරන්නේ. කරාට අපි බලනවා මේ අපි හදිසිය එහෙම අවබෝධ වුණොත් හොඳයි. නැත්තම් ඒක පරක්කු වෙලා කොහේ හරි ඉපදුනන් පස්සෙ ඉතින් කරන්න අමාරුයි. ඒකයි අපි පොඩි දෙයක් වුණත් අර සිතේ පවර් එක. හරි ලස්සනට මම කරුණාවක් අද උදේ අහුණා එක්කෙනෙක්ගෙන්. එයා කෝ බෝධි පූජාව කරන්න ඉස්සෙල්ලා. ඇතර මට ඔය අහන්නුනේ අර මගේ හිතවත් එක්කෙනෙක්ගේ ප්‍රශ්න ටිකකට මමත් ඒ කියන්නේ අර ඒ තියෙන දේවල් බලනවා මෙහෙම හරි ඉන්ට්‍රස්ටිං පොයින්ට් එකක් එක්කෙනෙක් කිව්වා. අර බෝධි පූජාව කරන්න ඉස්සෙල්ලා භාවනා කරලා පොඩ්ඩක් ඉඳගෙන නිකන් වචන කියන්න එපා කියලා.
හරි ඔක්කොම ඩිපෙන්ඩන්ට් වෙන්නේ අපි අර ගන්න ඉන්ටෙන්ෂන් එක. ඒතකොට ඒක සමාධිමත් හිතක් තියෙන තරමට සමාධිමත් හිතක් කියන්නේ සීලවන්ත වෙන තරමට. ඉතින් ඔය වගේ ඒකේ තියෙනවා මේ මොකද්ද අර ඉන්ටෙන්සිටි එක තියෙනවා මලක් පූජා කරත් පවර් එකක් එනවා. අඩියක් තිබ්බත් පවර් එකක් එනවා. පවර් එක කියන්නේ අතරලා අනිත්‍යතාවය මෙනී කරන් කරොත් ඒක ඉහළ ඉහළම කුසලය තමයි අනිත්‍ය සංඥාව. ඒකෙන් බව චක්‍රය නවත්තනවා මේ මොනවාද ඒක නිවන ස්පර්ශය වෙන්නේ නිවන තමයි අරමුණු වෙන්නේ ඒක අනිත්‍ය කිව්වම විරාගය ඇති වෙන අනිත්‍යතාවය නිබ්බින්දාව කියනවනේ එකපාරටම අතහැරෙනවා ෂොක් එකක් වගේ මම ඔයක් ඉස්සර කියලා තියෙනවා ඒක අර ඒ කරන විදියක් ඒ දේශනාවලින් ඒව හරියට මෙයා වෙනකොට ලොකෝ ඒකට නිෂ්කලංක වින්ද වෙනවා अडवर्टाइज करना वाडा होंगे मोर निष्कलंक मे अरमु निकाल इंदा हित हेदेनोने अरे वेड हित मटन शॉर्टकट मेथडे मन दिखाई करनाट कर ममत मंगेन ओमर अभी मेक मे හොඳට විශ්වාසය බුද්ධ වචනය අනුව කරන කෙනෙකුට වරදින්නේ නැහැ. එක එක හාමුදුරුවෝත් ඒක අනුගමන ඒ අනුව කරන්න ගියොත් නම් මං හිතන්නේ හරියයි කියලා. ඒ කියන්නේ අපි කරේ මොනාරි ධර්මයක් මොනාරි ප්‍රැක්ටිස් එකක්. තේ ඔතන මට තුන ලොකු කොන්ෆිඩන්ස් එකක් අරම දෙන්න පුළුවන්. මොකද අපි එක විදිහට ඉඳලා ජීවත් වෙලා තියෙනවා. හැබැයි ඒව ඇත්තද කවුද දන්නේ? දැන් මම ඔය දැන් ඉස්සර හත්මුතු පරම්පරාව ගොඩනවා කියලා මම පොඩ්ඩක් ටිකක් මගේ මොනාරි අවංක වෙන්න මම බලනවා. අවංකෝ ඒ ඉතින් එතකොට ඒව නැහනේ. එහෙම අපි ඊට බලනකොට අපි ටිකක් රීසර්ච් අවුට් කරලා බලන්න දෙපේ. එතකොට ඒක අර දැන් වෙච්ච දේවල් වලින් බලනකොට එහෙම මේ අපි එක හදාගත්ත දේවල් ටිකක් තියෙනවා සාසනය කියලා. ඇත්තටම සිද්ධ වෙන විදිහක් තියෙනවා. ඒව වර්ධින්න බෑ බුදුහන්තුගේ ඩිරෙක්ට්ලි වචන ටික බලලා ඒ අනුව තේරුම් ගන්න බලනවා. ඒක වර්ධින්න විදිහක් නේ. නැත්නම් අපි කම්මැලි හරි වෙලා මදි හරි ඉඳලා YouTube පතනවා ඒකට ධෛර්යයක් වෙන්න මේ කාලේ මේ හම් ආපු එක සසර පින මතුවේවා අනිවාර්යයෙන්ම විවිධ දුක් වලට කරදර වලට භාග්‍යතුන් වහන්සේගේම ඒ උතුම් සද්ධර්මයෙන් බුදුන්ගේ බුද්ධ ඒ ධර්ම න්‍යාය පනගන්න අවදි කරලා ඒක මා ඒක තුලින් තමන්ගේ දුක දුක අඩු කරන් නිමා වෙන පැත්තකට ගමන් කරන ඒ බුදු කෙනෙක්ගේ මහා අනුභාව ප්‍රඥාව මහා අනුභාව ඒ මහා මේ උපත්ති ලෝකෙට පහළ වෙච්ච ඒ ලෝකේ තියෙන සත්‍යම ශක්තිය ඒක තමන්ට අනිවාර්යයෙන්ම මේ කාලෙත් ආශිර්වාදයක් වෙන්න අනිවාර්යයි. ඒක කිසි බාධාවක් නැතුව මම පතනවා මේ ආපු ගමන තමන්ට සංසාර පින මත වේවා. ඇත්තටම සබ්බීත්‍යෝ වච්ඡන්තු සබ්බරෝගෝ විනසතු ඕමින්ද වඳින්නපා ඕමින්ද පාතස සබ්බරෝගෝ විනසතු අන්තේ භවතු අන්තරාය සුඛිතී කායි කෝප අභිවාදන සිලිස චමතා පචයි තතරෝ ධම්ම වට්ටන්ති ආයු වන්නෝ සම්බෝ සබ්බේ බුද්ධ බලප්පත පච්චේ කාන චම්බන අරහන්තාන චතීජේන රක්ඛම්බන්තාම සතු සබ්බේ ධම්මා බරපත්ත හරිය සත්‍යං චම්බලං ධම්මචක්කසතේ ජේන රක්ඛම්බතා විසබත සබ්බේ සංඝා බලපත්ත විමුත්තං චම්බලං සාසන සහතේ ජේන රක්ඛම්බතා විසබත සෝපත්‍යත්ව දුකින් මිදෙත්ව නිවන් සුව ලබ සංසාර පුණ්‍ය බලය මත වේව කවදාකවත් දුකක් නැතුව සතුටින් සතුට ලැබේවා. මහා ගුණ බලය පාරමිතම් පුරාගෙන සත්‍යය
බුදුන් වහන්සේ පුතේ. මතුවේ වපතේ. සංසාර පිනමත්. වහන්සේ. සත්‍යයක් තියෙනවනම් සත්‍ය අනුභවයෙන් දිනාට මානසික සුවය තමස. දෙවි දෙවතාවන් වහන්සේලා කතර. මිනිත්තු පහක් විතර ඉඳ විවේක සුවයෙන් චුට්ටක් ඉඳ සවාගෙන ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ථිකායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති.